හරි එහෙනම් සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ ඔයාලට මේ දක්වා මම කතා කරා मानव संपत् कल्पना करने पालनी मीडिक से हमें कदर का सीरम कार्य करना ठीक अभी कथा कर ला इधर करा थोड़ा अभी दस हतरा के अच्छे कथा करा मेद इधर पास दें इधर ही ने अदर इधर अभी कथा करने वाला सुविशेषी उपादम ये वाला किन्हें कड़ा विनाश से च पाड़ा वाला आरे खाली पाड़न ठीक है देख का पीली वाले तक तीव्र पाड़न ठीक है क्योंकि मानव संपत् कल्पना करोगे प्रधानतम कार्यान की लापी की हुए एक कार्यान ठीक है ආයතනයක් ඇතුලේ දකින්න පුළුවන් කාර්යයන් ටික තමයි අපි කතා කරේ. හැබැයි අද අපි පටන් ගන්න මේ පාඩමත් එක්ක අපි දැන් මෙතන අද ඉඳන් අපි කතා කරන පාඩම් එහෙම අපිට ආයතනය ඇතුලේ කියලා එහෙම එක දිගට දකින්න පුළුවන් අපි අපේ මානව සම්පත් කළමනා කර විසින් දැනගත යුතු විශේෂිතෝ කරුණු කාරණා සමූහයක් තියෙනවා. ඒ වගේම අද වෙද්දි මානව සම්පත් කළමනා කරන්නේ අවස්ථාවගෙන යන්නේදී මතුවන්නා වූ ගැටලු සහගත තත්ත්වයන් निराකරණය කර ගැනීම සඳහා කොයි වගේ ක්‍රියාමාර්ගද ගත යුත්තේ मानव संपत् कलमना करू कोई विधि हेडगे विविध करण कारण तमय मेघा स्थिति मानव संपत् कलमना करने संबंधी कथाकरण पाडांगण कथाकरो अद भी पटांगण नूतन मानव संपत् कलमना करके अभियोग कथाकरण इट पास अपने कथाकरण तीन जात्यांतर मानव संपत् कलमना करण अभियोग कथाकरण तीन इट पास दैवसी विविध कलमना करने कथाकरण तीन इट पास मानव संपत् कलमना करने सह आचार धर्म पद्धति कथा करीट पास मानव संपत् कलमना करने कलमना करोतुरु पद्धति मानव संपत् कलमना कर क्रियात्मक स्ट्रैटेजी उपाय उपक्रमिक कथा करीन मानव संपत् कलमना करने बद्धवेच अपने कथा करीन संविधान संविधान पारिश्रमिकायकत्वशैली विशेष अभी कथाकरण अभिप्रेरण मोटिवेशन विशेष कथाकरणी आवश्यकता दूरावली कथाकरण कथाकरण ඊට පස්සේ XY න්‍යාය ගැන කතා කරනවා වික්ටර් රූම්ගේ අපේක්ෂා න්‍යාය ගැන කතා කරනවා ඊට මේ වගේ අභිප්‍රේරණය සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙනවා ඊගොඩ අපිට එන්න වෙනවා නූතනය ගැන කතා කරද්දී සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආශ්‍රිතව යම් යම් ගැටලු සාගත තත්ත්වයක් තියෙනවා ඒවත් අපිට මේක අස්සේ කතා කරන්න තියෙනවා ඒ වගේම වැදගත්ම කොටස අපි සලකන කේස් ස්ටඩි එකට අපිට එන්න තියෙනවා ඒතකොට කේස් ස්ටඩි එක අස්සේ අපි කතා කරනවා ඒ කියන්නේ සිද්ධි අධ්‍යයනයේ සුළු මධ්‍ය महापरिमाण व्यापार आयतन सिद्धि अध्ययन क्रियात्मक सिद्धियाग्रेक अवसर वासी कथाग्रह
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මානව සම්පත් කළමනාකරණය විසින් අනිවාර්යයෙන්ම දැනගත යුතු මානව සම්පත් කළමනාකරණය හා සම්බන්ධ බද්ධ වෙලා තියෙන ක්‍රියාත්මක වර්ණනාවලිය මේ පද්ධතිය කියන්නේ අනුපමක් පිළිබඳව අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. ඒතර ඔයාලට තේරෙනවා දැන් මම මේ කියපු කරුණු කාරණාත් එක්ක පාඩම් සැලකිය යුතු ප්‍රමාණයක් මම කිව්වා. නේද? ඒ නිසා තමයි මේක බරයි කියලා මම කියන්නේ. දැන් අර කලින් ආපු ටිකට වඩා මේ ටික බරයි වගේ දැනේ. හැබැයි බරයි කියලා කියන්නේ විශේෂ කරුණු. ඒතර මේ විශේෂ කරුණු අවධාරණය කර ගැනීම ග්‍රහණය කර ගැනීම වලට අපහසුයක් නැහැ. මොකද අපි පන්ති ඇතුලේ මේ දේවල් සියලුම දේවල් මම පැහැදිලිව කතා කරනවා. කතා කරන විතරක් නෙවෙයි ඔයාලට මම හිතන්නේ ලංකාවේ කිසිම තැනක නොවන දේ තමයි ඒ නෝට් එක මම පැහැදිලිව ඔයාලට ආපහු ලැබෙන්නත් සලස්සන. ඒතර මේ සියල්ලම මම ඔයාලට සිද්ධ කරන නිසා කිසිම අපහසුකම් තොරව මේ ටික කරගෙන යන්න පුළුවන්. ඒතර මම අද දවසේ ඔයාලට නෝට් එකක් කියන්නේ මැසේජ් එකක් දාලා තිබුණා. පුළුවන් සියලු දෙනාම මේකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔන්ලයින් මේ ඉදිරි පාඩම් ටිකත් එක්ක හේතුව තමයි එක ඔන්වයිකියෝ වැදගත්කම. හරි? එක තමයි ඔන්වයිකියෝ වැදගත්කම. දෙවෙනි කාරණේ මේ දවස්වල ආයතන ටික සම්පූර්ණයෙන් වහලා නිසා අර YouTube එකට ඇතුළත් කිරීමේදී යම් යම් බාධාවන් කීපයක් තියෙනවා. ඒ නිසා ඉදිරි සති කීපය තුල කියලා කිව්වේ මේ දේශනය YouTube එකට ඇතුළත් කිරීමේදී යම් ප්‍රමාදයක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් උත්සාහ කරනවා මම ඒක හැකියිකමනින් ඇතුළත් කරගන්න. මොකද සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් ඉන්නවා මේ මොහොතේදී සම්බන්ධ වෙන්න බැරි වෙන සහ يعني කාලගුණික හේතුන් මත සහ විවිධ සංනිවේද ගැටලු නිසා සම්බන්ධ වෙන්න බැරි වෙන කීප දෙනෙක් ඉන්නවා. ඒ නිසා ඒ අයට පසුව හරි බලන්න මම අවශ්‍ය කරන ආකාරයේ මේ කටයුත්ත ඉදිරියේදී සකස් කරලා දෙන්න. එහෙනම් ඔය කියන කරුණු කාරණා ටික ඔළුවේ තියාගන්න. එතකොට මේ වෙනකොට ඔයාලා 150ක කොටසක් ඉවර කරලා ඉන්නේ නේද? හැමෝම බොහොම සතුටින් එක්සෑම් එක ලිව්වා. ඒ එක්සෑම් පේපර් ටික එවලා තිබුණා. දැන් ඒවා යවලා තියෙනවා. එයාලා බොහෝ විට මැයි 31 ජූනි පළවෙනිදාදී ප්‍රතිඵල නිකුත් කරයි. එතකොට ප්‍රතිඵල ලේකරේ ඔයාලගේ අතට ලැබෙයි. ඒක ලැබෙන්නේ මතක තියාගන්න තැපෑලෙන් නෙවෙයි හම්බෙන්නේ, WhatsApp වරහා තමයි ඒක හම්බෙන්නේ. එහෙනම් කවුරුත් කලබල වෙන්න එපා, තැපෑලට ඒක දාන්න. එතකොට ඒකේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ රිසල් සීට් එක ඔයා තියාගන්න පුළුවන්. ඔයාට ඉදිරියේදී ඔයා ඇප්ලයි කරන ඉන්ටර්වයුව එකට යන්න හැම වුණොත් එහම ඒක අරගෙන යන්න. ඒකේ පැහැදිලිව තියෙනවා ඔයා මේ පාඨමාලාව හදාරන බව. පාඨමාලාවේ පළවෙනි කඩේ විභාගය අවසන් කරලා ඔයාගේ ප්‍රතිඵලය. ඒතර ඔයාට ඒ ප්‍රතිඵලය පෙන්වන්නත් පුළුවන් මෙන්න මෙහෙමයි කියලා. හරිද? ඒක ඔයාට සාක්ෂියක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. මේක කරනවා කියලා සහ මේකේ කොටසක් ඉවරයි ඒකේ ප්‍රතිඵලත් හම්බෙලා තියෙන කියන එක ඒක පෙන්වන්නත් පුළුවන්. ඒ නිසා ඒකත් ළඟ තියාගන්න පුළුවන් ඔයාලට. ඒකෙත් අවස්ථාව හම්බ වෙනවා. ඒතර ඔය කියන කරුණු කාරණා ටික මතකේ තියාගෙන අපි යම් වැඩේට ඔයාලා දන්නවා මේ වෙද්දි කොරෝනා ප්‍රශ්නේ හින්දා හැමතැනම වහලා තියෙන්නේ. නමුත් කොරෝනාත් එක්ක ප්‍රධාන කාරණා දෙකක් ලෝකයේ සියලුම රටවල් කතා කරනවා. ඒ කාරණා දෙක තමයි එක සෞඛ්‍ය, දෙක අධ්‍යාපනය. ඉතින් අපේ රටේ ඒක තියෙන තැන පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා. මතක තියාගන්න සෞඛ්‍යයි අධ්‍යාපනයයි ගැන තමයි ලෝකේ කතා කරන්නේ. හේතුව සෞඛ්‍ය තියාගන්න ඕනේ, ඒ වගේම අධ්‍යාපනයත් තියාගන්න ඕනේ කියන තැන බලවතුන් කතා කරනවා. ඔවුන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ හදාගෙන ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. ඒතර අපේ රටේ අධ්‍යාපනය දැන් ඔයාලා දන්නවා එක වසරට ගිය පාර ආපු ළමයා එක වසරේ කිසි දෙයක් ඉගෙන ගන්න නැතුව මේ වෙනකොට දෙක වසරට ගිහිල්ලා තියෙනවා නේ. දෙකේ හිටපු කෙනා තුනට ගිහිල්ලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. 12 ළමයා 13ට ගිහිල්ලා තියෙනවා. විශ්වවිද්‍යාල එක අවුරුද්ද ඉඳලා දෙවෙනි අවුරුද්දට යද්දි මේකේ කාලේ මේක ඉගෙන ගන්න දේවල් නේ. මේ ගොඩාක් දේවල් අහිමි වෙලා තියෙනවා. නමුත් පුළු පුළුව මට්ටමේ මේවා ක්‍රියාත්මක කරනවා. ඒ අතරතුර තමයි ඔයාලා මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වුනේ. මම මේ ආරම්භයේදීත් කිව්වා අපි කිසිම එක දවසක එහා මෙයාවක් නැතුව සතියක්වත් එහා මෙයාවක් නැතුව මේ පාඨමාලාව නිශ්චිතව අවුරුද්ද අවසන් වීමේදී ඔයාලට මේ සහතිකය ලබා දීම සඳහා අවශ්‍ය කරන සියලුම කටයුතු මේක හරහා සිද්ධ කරලා තියෙන විභාගය ඔයාලගේ තිබ්බා. ඒ වගේම ෆයිනල් එක්සෑම් එකත් ඔය විදිහටම ෆයිනල් එක්සෑම් එකේ හැබැයි ඊට වඩා කරුණු කාරණා වෙනස් වෙනවා. ඒ විභාගෙත් ඒ ආකාරයෙන් පවත්වනවා. ඊට අමතරව ඒ ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරන එකත් මම කතා කරන්න. එතකොට ඔයාලට අපහසුකම් තොරව මේ කටයුතු අවසන් කරගන්න පුළුවන්. ඉතින් මේ කටයුතු අවසන් කර ගැනීම තුළ ඔයාලට තියෙන තවත් එක වාසියක් මම කියන්න. ඔයාලා දන්නවා අර සමහර විසිටින් කාඩ් එහෙම ගහනවනේ නේද? විසිටින් කාඩ් ගහනවනේ. දැන් අපි හිතමු සඳරුවන් කියලා. සඳරුවන් බණ්ඩාර කියලා මේ විසිටින් කාඩ් එක ගෙවුවට පස්සේ ඔයාලා දැකලා තියෙනවා නේද? යටින් එක එක අකුරු දාන්නේ නේද? මම ඩිප්ලෝමා එක ඉවර වෙච්ච ගමන් ඔයාලටත් මෙන්න මෙහෙම දාගන්න පුළුවන් නේද? කොහොමද?
අනිවාර්යයෙන් වරහන් ඇතුලේ IBAC ඕන TBC approved කියලා මෙහෙම අකුරු කෝඩිම ගහගන්න පුළුවන් නේ ඉතින් ඒකත් ලොකු චාන්ස් එකක් නේ ඔයාලා ඔය ඔය BA කියන උනාට පස්සේ දාන්න යටින් BA පෙරදෙනී කියන්නේ පෙරක් කියලා දාන්න කැලණිය නේද ජපුර කියලා දාන්න ඒ වගේ මෙන්න මේකත් දාගැනීමේ අයිතිය හම් වෙන ඔයාලට මේක ඉවරුණා නේද මේක නීත්‍ය අනුකූල අයිතිය එතකොට අර තමන්ගේ නමට යටින් තමන් ඉගෙනගත්ත බව පෙන්වීම සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේකත් එක පැත්තකින් ගත්තට පස්සේ ලොකු වාසියක් තියෙනවා ඒක ප්‍රතිලාභයක් තියෙනවා විශේෂයෙන්ම දැන් අමතර කාර්යයන් වල නිලිනයි දැන් ওই විවිධ ෆීල්ඩ් එකේ යනයි මෙන්න මේ වගේ දේවල් සඳහා මේව පාවිච්චි කරන්න පුළුවන් මේව දැක්කම අයියායි දන්නවා මෙයා ඉගෙනගත්ත කෙනෙක් කියලා හරි එහෙනම් ඕකත් මතක තියාගන්න ඔය වාසියක් තියෙනවා ඉතින් ඔය සියල්ලත් එක්කම එහෙනම් මම ෆයිනල් එක්සෑම් එකට එන්නේ අද ඉඳන් පටන් ගන්න දේවල් තේරුණාද හොඳට මතක තියාගන්න ආපහු මොන කරුණු කාරණා ගැන අහන්න යන්නේ අපි අද ඉඳන් උගන්නන සියලුම කරුණු කාරණා තමයි ෆයිනල් එක්සෑම් එකට ඇතුළත් වෙන්නේ ෆයිනල් එක්සෑම් එකේ පේපර් එක ওই පේපර් එක වගේ නෙවෙයි ඒක ආස්පසින්ම වෙනස් එකක් එහෙනම් ওই පේපර් එක නම් මෙහෙට ඇවිල්ලා මෙහෙන් දැම්මට ඒ පේපර් එක එහෙම තමයි ඔයාලට එවන්නේ එතකොට ඒක එන විදිය සහ එක්සෑම් එක පොඩ්ඩක් වෙනස් වෙනවා නමුත් කරුණු කාරණා ටික මම පැහැදිලිව කියන්න මෙතන ඉඳන් තමයි යන්නේ එතකොට පේපර් එක අවසානේ ඉනකොට කොයි විදියට දෙන්නේ කියලා පේපර් එක ආසන්න කාලෙදී අපිට කතා කරන්න පුළුවන් දැන් අපිට මොකක් කියන්න බෑ ගිය පාර නම් දුන්නේ ෆයිනල් එක්සෑම් එකේ තිබුණේ ප්‍රශ්න 60ක් එක්ක කේස් ස්ටඩි එකක් දීලා තිබුණා ලියන්න තිබුණා ෆයිනල් එක්සෑම් එකේ ලියන්න තිබ්බා එහෙනම් ඔයා හිතාගන්න එපා ෆයිනල් එක්සෑම් එකේ ලියන්න නෑ කියලා මේකේ තිබුණ නෑ ලියන්න මේකේ තිබුණේ ඉරිගහන්න විතරයිනේ ෆයිනල් එක්සෑම් එකේ දැන් ගිය පාර පේපර් එකේ ලියන්න තිබ්බා කේස් ස්ටඩි එකක් දීලා කේස් ස්ටඩි එක ලියලා ඒ උත්තර ටික ඔය WhatsApp කරලා ආන්සර් පේපර් එකේ වරන වගේ ඒ විදිහේ වන්න කියලා තිබුණා එහෙනම් ඇහුවා එහෙනම් කේස් ස්ටඩි එක අනිවාර්යයෙන්ම තියෙනවා ඒතකොට ලියන්න තියෙනවා ෆයිනල් එක්සෑම් එකේ ඉන්න එකක් ඔළුවේ තියාගන්න ඉරිගහන පේපර් එකක් තියෙනවා ලියන්නත් තියෙනවා හරි රයිට් එහෙනම් අද ලියාගන්න මාතෘකාව නූතන මානව සම්පත් කළමනාකරණ අභියෝග නූතන මානව සම්පත් කළමනාකරණ අභියෝග නූතන එහෙම නැත්නම් සමකාලීන මානව සම්පත් කළමනාකරණ අභියෝග මාතෘකාලියන් කන්ටෙම්පරරි නූතන එහෙම නැත්නම් සමකාලීන මානව සම්පත් කළමනාකරණ අභියෝග හරි දැන් අපි කතා කරන්න යන අභියෝග ගැන කතා කරන්න ගියාට පස්සේ මතක තියාගන්න නූතනයේදී මානව සම්පත් කළමනාකරණයට ප්‍රධාන අභියෝග තුනක් තමයි අතීතයේ ඉඳන් අපි කතා කරගෙන ආවේ ඒ තමයි තනි පුද්ගල අභියෝග දෙක සංවිධාන අභියෝග තුන පාරිසරික අභියෝග එතකොට මේ තනිපුද්ගල අභියෝග ගැන කතා කරද්දී මේකේ තනිපුද්ගල අභියෝග අපි 6ක් විතර කතා කරනවා සංවිධාන අභියෝග ගැන කතා කරනවා පාරිසරික අභියෝග ගැන අපි ඒ අර්ථයෙන් වෙනම කතා කරනවා එතකොට මේක අභියෝග කියලා කියන්නේ ඔයාලා දන්නා පුද්ගලයෙක් හරහා ගොඩනගෙන දේවල් එතකොට පරිසරයේ ඇතිවන වෙනස් වීම මත තමයි ඇත්තටම මේ අභියෝග ගොඩනම හමු වෙන්නේ දැන් පරිසරය කියලා කියන්නේ මෙතනදී ගත්තට පස්සේ අපි දන්නවා පරිසරය කියන එක ගතිකයි කියලා දන්නවනේ ගතිකයි කියලා කියන්නේ ඉක්මනිම වෙනස් වෙනවා කියන එකනේ එතකොට වෙනස් වෙන පරිසරය තුළ ව්‍යාපාර සංවිධාන නොනැසී පවත්වාගෙන යාම සඳහා ඔවුන් දැඩි වෙහසක් දරනවා නේද දැඩි වෙහසක් දරනවා ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා දැන් හිතන්නකෝ මම අද මෙන්න මේ ටික කතා කරලා ඉවරලා විශේෂයෙන්ම කතා කරන කොරෝනා සම්බන්ධයෙන් නේද කොරෝනා කියන එකත් මානව සම්පත් කළමනාකරණ අභියෝගයක් වෙලා තියෙනවා අද වෙද්දී ඒ නිසා මේ ටිකට අමතරව අපි අද කොරෝනා සම්බන්ධව කතා කරනවා කොරෝනා හමුවේ මානව සම්පත් කළමනාකරුවේ ක්‍රියාත්මක ව්‍යුත්පත්තිය කෙසේද කියන කරුණු කාරණාව සම්බන්ධයෙන් කතා කරනවා මේක විශ්වවිද්‍යාල ගණනාවක ඇගෙයිමක් විදියට ඇසයින්මන්ට් එකක් විදියට පහුගිය කාලේ පුරාවටම දුන්නා. එතකොට ගියපාර හිටපු අපේ ළමයි ටික ඒ ඇසයින්මන්ට් එකේදී tag ගාලා මේකට ඉහළම ලකුණු ටික ගත්තා අපේ ළමයි ටික.
මේක සම්බන්ධයෙන් ඔයාලට ඉදිරියේදී හම්බ වෙනවා නේ. එතකොට මේ මම අර කියන්නේ මේ චාරමික ඉගෙන ගැනීම තුළ බොහෝ කරුණු කාරණා වාසි ගොඩාක් ඔයාලට හම්බ වෙනවා. ඒක ආට් එකේ ඉන්න අයටත් මැනේජ්මන්ට් එකේ ඉන්න අයටත් අනිත් අයටත් තියෙනවා. දැන් අපරාධ නීතිය ගැන එහෙම කතා කරලා ගියවදන පොලිස් විශ්වවිද්‍යාලයේ අර පේපර් එකක් එහෙම තියෙනවා. ඒවට අවශ්‍ය කරන කරුණු කාරණා අපේ පොත හරහා, ඒ කියන්නේ මම ඔයාලට පොතක් දෙනවා ඉදිරියේදී, මේ පොතේ තියෙන කරුණු කාරණා ආශ්‍රය ගොඩාක් කරගත්තා. දැන් පෙරදෙනී විශ්වවිද්‍යාලයේ හාමුදුරුවරුම මගෙන් 10ක් හෝ 12ක් විතර වගේ ප්‍රමාණය අවසන් ෆයිනල් එකට අදාළ කරන කරුණු කාරණා ටික ඒ පොතෙන් ගත්තා. එතකොට ඒ මට කතා කරලා කතා කරන්නේ නැතුව තව ගත්තා මම හිතන 100ක් 200ක් ඉන්න. හරිද? ඒ නිසා මේ සියලුම කරුණු කාරණා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ අවසානයේ ගේම් සම්බන්ධයෙන් මේ කරුණු කාරණා වලට. එතකොට මතක තියාගන්න ව්‍යාපාරයක් කරන නොනැසී පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන කරුණු කාරණා ටික අපි හදාගන්න ඕනේ. එතකොට ව්‍යාපාරයේ පරිසරය කියන ගත්තොත් හිතන්නකෝ මේක පරිසරය කියන. මේ පරිසරයත් අපිට පුළුවන් ඕන නම් කොටස් කීපයකට බෙදා ගන්න. මොනවද? ඕන නම් මේකේ අපි බෙදා ගන්න පුළුවන්. මේ විදිහට නිකන් මම හතරස්සර ඇඳ කියලා හිතන්නකෝ. අඳින විදිහ නම් ප්‍රශ්නයක් නැහැ කොහොම හරි කමන්නේ. මේක උඩින්ම ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් සාර්ව පරිසරය. මේක සාර්ව. සාර්ව පරිසරය. ඊගායක අපි ගත්තොත් සූක්ෂම පරිසරය. ඊට පස්සේ අභ්‍යන්තර පරිසරය. එතකොට මෙන්න මේක තමයි එහෙනම් ව්‍යාපාරය. උඩින්ම තියෙන එහෙනම් මේක තමයි ව්‍යාපාරික පරිසරය. හරිද? ව්‍යාපාරික පරිසරය මෙහෙමනම් මේක ඇතුලේ තියෙන තව පරිසරයන් තුනක් සාර්ව පරිසරය, සූක්ෂම පරිසරය සහ අභ්‍යන්තර පරිසරය කියන. මේ සාර්ව පරිසරය ඇතුලේ තියෙන මොනවද? අපි කතා කරවොත් එහෙම සාර්ව පරිසරය ඇතුලේ අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඔය කියන දේශපාලනික නේද? දේශපාලන ආර්ථික සමාජීය හා සංස්කෘතික ආක්ෂණික ශිල්පීය කියලා අපි ඉගෙන ගන්න කරුණු කාරණා ටික තියෙනවා. සූක්ෂම පරිසරය ඇතුලේ තියෙන්නේ අරක මැක්‍රෝ මේක මයික්‍රෝ මොනවද තියෙන්නේ සූක්ෂම පරිසරය ඇතුලේ? ඔය ණය හිමියෝ සැපයුම් කරු නේද? ණය හිමියෝ සැපයුම් කරු තරඟ කරු මෙන්න මේ වගේ අය මේක අසිතින. අභ්‍යන්තර පරිසරය කියන්නේ ඇතුළතම තියෙන මොකද්ද? ව්‍යාපාරය. ව්‍යාපාරය ඇතුලේ තියෙන්නේ අරමුණු සම්පත්. ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ අරමුණු හා සම්පත් පිළිබඳව කතා කරන්න තියෙන අපිට ඕකේ. ඉතින් මේක අපි අපිට ඉහළ කර්මණාකාරීත්වයේ දර්ශනේ දාන්නත් පුළුවන්. ඉහළ කර්මණාකාරීත්වයේ දර්ශනය. මෙන්න මේ වගේ ගොන්නක් තමයි අපි පරිසරයක් කියලා කියන්නේ. ඒතර මේ හැම එකකම ඇතුළේ වෙනස් ව්‍යාපාරට බලපාන. දැන් මම මේක කියනවා මේක අපි කතා කරමු. ඒතර හිතන්නකෝ සාර්ව පරිසරය ඇතුළේ දේශපාලනික වෙනස් වීම බලපානවා නේද ව්‍යාපාර වලට? අද වෙද්දි බලපාන. ඒතර ආර්ථික උත්පාදක වීම බලපානවා. සමාජීය සංස්කෘතික කරුණු. දැන් ඔයාලා දන්නවා සමාජයේ මිනිසුන්ගේ සංස්කෘතියත් එක්ක ජීවත් වෙන වටපිටාවත් එක්ක සිද්ධ වෙන දේවල් එක්ක නේද? දැන් තයිපොන්ගොල් කියපුවම එදාට තියෙන දේවල් රාමසාන් කියපුවම එදාට තියෙන දේවල් ව්‍යාපාරික වශයෙන් අවුරුදු කිහිපෙම තියෙන දේවල් දැන් වෙසක් පොසොන් නත්තල් නේද මේ වගේ දේවල් එක සමාජීය වශයෙන් ඒ ඇති වෙන වෙනස්කම් කොච්චරද දැන් මල් විකුණන එක පහන් විකුණන එක නේද පොල් තෙල් විකුණන එක අනුකූර විකුණන එක දැන් අනුකූර කියන එක බිස්නස් එක මොකක්ද තියෙන්නේ මොකක් මොකද පදනම සංස්කෘතියක් තියෙනවා අනුකූර කී දෙනෙක් අද වෙද්දී අනුකූර විකුණනවා නේ ඒකට එහෙනම් මේවා ව්‍යාපාරික වශයෙන් සංස්කෘතික වශයෙන් තියෙන දේවල් දැන් බලන්නකො අර මම දැක්ක මේ දැන් සති දෙකකට උඩදී ඉන්දියාවේ මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දි ඒ කට්ටියගේ ආගමික නායකයන් නැතුනාට පස්සේ දහස් ගාණක් ඇවිල්ලා මා සරෝමයා මුකුත් නැහැ මේ කොච්චර ප්‍රශ්න තිබ්බද දේවල් වල ගිහිල්ලා පොලිං වල ගිහිල්ලා ඒ වතාවත් කරනවා නේ ඉතින් ඒ නිසා ඒව සංස්කෘතික වශයෙන් හැබැයි ඒව ව්‍යාපාර ලෝකයට බලපානවා ඒ වගේම මේ තරඟකරුවෝ ණය හිමියෝ සැපයුම් කාරයෝ එතකොට පාරිභෝගිකයෝ මේ වගේ දේවලුත් ව්‍යාපාරයට බලපාන ඒ වගේ ව්‍යාපාරයේ අරමුණු සම්පත් සහ ඉහළ කර්මණාකාරීත්ව දර්ශනය මේ සමස්තය තමයි එහෙනම් අපි කියන්නේ ව්‍යාපාරික පරිසරය කියලා. ඒතර මෙන්න මේ සමස්ත පරිසරයේ සිදුවන වෙනස් වීම නිසා තමයි ඊගොඩ මෙන්න මේ අභියෝගයන් ටිකට මුහුණ දෙන්න වෙන්නේ. හරිද? රයිට් ලියා ගන්න මෙහෙම ව්‍යාපාර සංවිධාන ක්‍රියාත්මක වන ව්‍යාපාරික පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙන
නිරන්තරයෙන් විනාශ වෙන වරහන් දාන ගතික කියන නිරන්තරයෙන් විනාශ වෙන අතර එම විනාශ වීම වලට විනාශ වීම වලට විනාශ වීම වලට සාර්ථකව මුහුණ දීම සඳහා සාර්ථකව මුහුණ දීම සඳහා මානව සම්පත් කළමනාකරුවන්ට මානව සම්පත් කළමනාකරුවන්ට සිදු කළ යුතු කාර්යභාරය අතිවිශාලය සිදු කළ යුතු කාර්යභාරය අතිවිශාලය පොදුවේ හඳුනාගත හැකි ව්‍යාපාරික පරිසරයක් පොදුවේ හඳුනාගත හැකි ව්‍යාපාරික පරිසරයක් පහත පරිදි හඳුනාගත හැකිය පහත පරිදි හඳුනාගත හැකිය मेक दागन और उपसरण दागन दिन व्यापारिक परिसर के और उपसरण दागन ओके राउंड का गहल तीन और पहासु धीर दागन सार परिसर सूक्ष्म परिसर උඩින්ම තියෙන සාර පරිසරය ඇතුලේ තියෙනවා सामाजिक हा सांस्कृतिक बलवेगन क्या सामाजिक हा सांस्कृतिक कमे आर्थिक बलवेग आर्थिक देशपालनिक हा नीतिमे बलवेग ताक्षणिक हा शिल्पी कमे ताक्षणिक हा शिल्पी सूक्ष्म पारिभोगिक अभ्यंतर अरमुनु अरमुनु संपत् इहल कलमनाकारित्वे दर्शन इहल कलमनाकारित्वे दर्शन හරිද හරි එදෙන් දැන් මේ ඊගාවට එන්න ගනි නූතන මානව සම්පත් කළමනාකරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන් කියලා මෙන්න මේ තුන ලියන්න. කියගන්න නූතන මානව සම්පත් කළමනාකරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන් කියලා ලියාගන්න කරුවක් දාලා මාතෘකාව. නූතන මානව සම්පත් කර්මනාකරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන් අන්නේ ප්‍රධාන අභියෝගයන් කියලා ලියලා පැහැදිලිව මෙන්න මේ අභියෝගයන් තුන ලියා ගන්න. එක තනි පුද්ගල අභියෝග
අනිපුද්ගලාභියෝග දෙක සංවිධාන අභියෝග සංවිධානමය කියලා තියෙන සංවිධානමය අභියෝග තුන පාරිසරික අභියෝග පාරිසරික අභියෝග හරි දැන් මේක පළවෙනි එක අපි ගමු මොකද පළවෙනි එක තනි පුද්ගල අභියෝග හරි තනි පුද්ගල අභියෝග දැන් අපි ගන්නවා ව්‍යාපාර සංවිධානයේක තනි තනි පුද්ගලයා විදිහට ගත්තට පස්සේ ඒ තනි තනි පුද්ගලයන් විසින් මුහුණ දෙන කරුණු කාරණා සැලකිලිවට අරගෙන තනි පුද්ගල අභියෝගයන් මෙතන ගොඩනගලා තියෙනවා දැන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ එක පුද්ගලයෙක් අපි ගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ නේද මේ කියන පුද්ගලයාගේ ආකල්ප කුසලතා එකිනෙකට වෙනස්නේ එතකොට ඔහු හැඩගැහෙන විදිහ ක්‍රියාත්මක වෙන විදිහ වෙනස් එතකොට එයාගේ ආකල්ප කුසලතා අපේ ව්‍යාපාරවල තියෙන කටයුතු රාජකාරී වගකීම් එක්ක සංවිධාන අරමුණුත් එක්ක නේද මේ තරහකාරීත්වය හැමෝම මොනවද කරන්න ඕනේ මේ වගේ දේවල් එක්ක ලොකුවට ගලප ගන්න වෙනවා එයාගේ ඵලදායිතාවය එයාගේ කාර්යක්ෂමතාව මේ ඔක්කොම ගැන හිතන්න වෙනවා එතකොට අන්න ඒ සම්බන්ධයෙන් එන ගැටලු තමයි තනි පුද්ගල අභියෝග විදිහට අපි සලකන්නේ ඊයගන්න මෙහෙම සංවිධානයේ සේවය කරන සංවිධානයේ සේවය කරන එක් එක් සේවා දායකයාට තනි තනිව බලපාන්නා වූ තනි තනිව බලපාන්නා වූ මානව සම්පත් කළමනාකරණ අභියෝග තනි පුද්ගල අභියෝග වේ තනි පුද්ගල අභියෝග වේ එවැනි අභියෝගයන් කිහිපයක් එවැනි අභියෝගයන් කිහිපයක් පහත පරිදි හඳුනාගත හැකිය පහත පරිදි හඳුනාගත හැකිය හරි මේකේ පළවෙනි එක දාගන්න මේකේ පළවෙනි එක රෝම ඉලක්කම් දාගන්න පළවෙනි එක සේවාදායකින් සංවිධානය සමග ගැලපී සේවාදායකින් සංවිධානයේ සමග ගැලපී හරි දැන් ඔය සේවාදායකින් සංවිධානයේ සමග ගැලප ගන්නකොට සේවාදායකයාගේ ආකල්ප සහ කුසලතා වෙනයි සංවිධානයේ ආකල්ප කුසලතාවයන් වෙනයි එහෙනම් සේවාදායකයාගේ විශේෂයෙන්ම අපි ගත්තට පස්සේ මේ සේවාදායකයාගේ තියෙන ඒ කියන්නේ සේවාදායකයා ගත්තොත් මෙතන සේවාදායකයා ඊට පස්සේ මේ පැත්ත රැකියාව රැකියාව ඇතුලේ තියෙන මොකද්ද කටයුතු රාජකාරී සහ වගකීම් සේවාදායකයා ගාව තියෙන මොකද්ද දැනුම කුසලතා ආකල්ප සහ උද්ගල අරමුණු තියෙන මේ පැත්ත තියෙන්නේ සංවිධාන අරමුණු හරිද එහෙනම් සේවාදායකයාගේ දැනුම කුසලතා සහ ආකල්ප කියන දේවල් සංවිධානයේ විසින් එයාට ලබා දෙන රැකියාව ආසේ තියෙන කටයුතු රාජකාරී වගකීම් එක ගලප ගන්න වෙනවා ඒ වගේම පුද්ගලික අරමුණු සහ සංවිධාන අරමුණු ගලප ගන්න වෙනවා දැන් ඔයාලා රැකියාවකට යද්දි ඔයාලගේ තියෙනනේ පුද්ගලික අරමුණක් නේ සමහර රාජ්‍ය සේවයට ගියාට පස්සේ ඔයා යන්න ග්‍රේඩ් එක අපි හිතමු 3 පන්තියෙන් ගියා නම් ඔයා බලාපොරොත්තු වෙනවා එක ශ්‍රේණියට එන්න උත්සාහ කරනවා නේ එතකොට පෞද්ගලික අංශය කිව්වොත් එම ඔයාගේ වැටුප ඔයා යනකොට රුපියල් 40000 නේ ඔයා උත්සාහ කරනවා මේක 50000ක් කරලා ලක්ෂයක් දැක්කා යන්නේ කොහොමද කියලා ඔයා උත්සාහ කරනවා නේ හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ දැන් රාජ්‍ය සේවයට ගියා කියලා අද්දක බඳගෙන ඉන්න එපා මතක තියාගන්න රාජ්‍ය සේවයට ගියා කියලා අද්දක බඳගෙන ඔහේ පාඩුවේ ඉන්නේ නැහැ දැන් විශේෂයෙන් මෙතන ඉන්න අය උපාධියත් එක්කම යන්නේ තර උපාධියත් එක්ක ගිය මන් දකින්න 99.9%ක්ම ගිහිල්ලා රස්සාවක් විදිහට හම්බුණා ඔය මොකක් හරි ආයතනයක ගිහිල්ලා මොන හරි ලියුම් කියුම් අරවම ලියන්න කියවන්න තමයි හම්බ වෙන්නේ ඒක කරගෙන ඔහේ ඉන්න වරසාරි පොඩ කටේ ගන්න එහෙම කරන්න එපා මොකද ඔයාලා උපාධියත් ඉවර කරලා දැන් විශේෂයෙන්ම එච්.ආර්.එ මේ වගේ ඩිප්ලෝමා එකක් කරලා එක්ක හයි ඩිප්ලෝමා එකක් කරලා එළියට යන අය මම විශේෂයෙන්ම දැනුවත් කරන්නේ අවට පරිසරය ගැන අවධානයෙම ඉන්න මොකද ඔයාලට විදේශ සේවා අමාත්‍යාංශයේ එක්සෑම් එකක් තියෙනවා. ඒක අවුරුදු එකට හැම අවුරුද්දම සමානලට අවුරුද්දෙන් අවුරුද්දට ඉතින් සමානලට අවුරුදු දෙකකට සැරයක් තියෙනවා. ඒක ගැන කිසිම දැනීමක්
ඉන්නයි දන්නේ කොළඹ ආශ්‍රිත වෙන්න කීප දෙනෙක් කොටපිටාව ඉන්න ඒක ගැන දැනුවත් වෙච්චයි විතරයි එක්සෑම් එක ලියලා වල දැම්ම විදේශ අමාත්‍යාංශයේ එක්සෑම් එකක් තියෙනවා එක්සෑම් එක ලියලා ඒ එක්සෑම් එක පාස් වුණොත් එහෙම වල දැම්ම රාජ්‍ය සේවයට අදාළයිනේ තානාපති කාර්යාලය පිටරටවල තියෙනවා දැන් රටවල් හිතන්නකෝ 200ක් තියෙනවා කියලා ඒ 200ම තානාපති කාර්යාලය තියෙනවා 200ක් ඒ 200 ඇස්සේ වැඩ කරන සේවකයෝ ඉන්නවා දැන් හිතන්න එක එක 10ක් කියලා 10ට වැඩි සමානවට මම මේ කියන්නේ දල වශයෙන් 10ක් 20ක් කියලා හිතන්නකෝ 20ක් වුණොත් එහෙම තානාපති කාර්යාලය 200යි කියලා කියන්නේ සේවකෝ කීයක් ඉන්නවද 4000ක් ඉන්නවා මේ අයගේ ඇග්‍රීමන්ට් එක තියෙන්නේ අවුරුදු 2යි 3යි අවුරුදු බොහෝ විට 2යි 3යි අවුරුදු 2යි 3යි සේවා කාලෙ දෙන්නේ ඊට වැඩි දෙන්න ආ එක්සෑම් එක කියන්නේ එතකොට මේක අවුරුදු දෙකකට සැරයක් මේ 4000 පින් කරගන්න එතකොට මේක හැම වෙලාවෙම තියෙන දෙයක්. එතකොට රාජ්‍ය සේවය ඇතුළේ ඉන්න කෙනා ඔයාලට මේ එක්සෑම් එක ලියන්න පුළුවන් උපාධියක් තියෙනවා. ඉතින් ඔයා මේ එක්සෑම් එක පාස් වුණොත් එහෙනම් දැනට ඔයාලට හම්බෙන රුපියල් 35000යි නං ඔයා යනවා ඊට පස්සේ කොහෙද? තානාපති කාර්යාලයක් ඔයාලට දෙනවා. අපි හිතමු එක හම්බුනේ කියලා ස්වීඩන් වල. ඔයා ස්වීඩන් ගෙලින්න. එතකොට එහෙන් කියලා අන්තිමේ මාසෙට පඩිය වලට ලක්ෂ 3,400යි. මම අර කිව්ව මම දන්න ළමයි කීප දෙනෙක් ඔය පහුගිය කාලේ එහෙම කියලා විභාග ලියලා රුසියා තානාපති කාර්යාලය අද වේදී වැඩ කරනවා දැන් ලක්ෂ 3,400යි 4යි වැඩිපුර දැන් එයාගේ අම්මත් අඬ ගහගෙන ගිහිල්ලා එහෙ ඉන්නේ ඉතින් එතන ඉඳන් මේ එක්සෑම් එක කියවෙද්දී ආපහු සරයක් එතන ඉඳන්ම ලියලා ආපහු ට්‍රයි එකක් දාලා ඊගාට තවත් කාලෙ දිරික කරගෙන ඉන්නේ හැකියාවුත් තියෙනවා මේ බලන්නකෝ මේ 35000ට මැරෙන එකේ මෙහෙ ගිහිල්ලා සැප විඳලා ලක්ෂ 4ක් විතර ගන්නවා ඉතින් නොවෙත් දැනි හැබැයි අවස්ථාව තියෙනවා අපේ රට ASCII මම ওই දුවේ එක තව කොච්චර දිනනවද මේක ASCII ඉතින් අපේ නොදන්නා කොමඩ රස්සාව හම්බුනාට පස්සේ ඒකම läගගෙන ඉන්නෝ එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඔයාගේ දැනුම හැකියාව කුසලතා ආකල්ප මේවත් එක්ක ගලප ගැනීම හැකියාව තියෙනවා. දැන් මේක ASCII ඉගෙන ගන්නවනේ මම දන්නවා චීන භාෂාව ඉගෙන ගන්න උපාධි හදාරණයි ඉන්නවා. ජපන් භාෂාව හදාරණයි විශාල වශයෙන් ඉන්නවා. ඉංග්‍රීසි මාධ්‍යම ඉගෙන ගන්නයි විශාල වශයෙන් ඉන්නවා. ප්‍රංශ භාෂාව ඉගෙන ගත්තා විශාල වශයෙන් ඉන්නවා. මේ ඔයාලගේ ඔය බැජ් එක ASCII. ඒතර මේ ආයට මේ රටවල් වලට ඇප්ලයි කරලා මේ එක්සෑම් එක යන්නත් පස්සේ. මේ ලැන්ග්වේජ් එකක් ගන්නවා නේ. එතකොට හිතන්නකෝ අවස්ථා ටික තියෙනවා ඒවා ග්‍රහණය කර ගැනීමයි කල යුත්තේ මානව සම්පත් කළමනාකරණය එහෙනම් මෙන්න මේක අභියෝගයක් විදිහට එන්නේ මෙන්න මේවට ගැළපෙන විදිහට මෙන්න මේක හදාගන්න ඕනේ ලියාගන්න යටින් මෙහෙම මෙහිදී සේවා දායකයාගේ දැනුම කුසලතා ආකල්ප සහ පුද්ගල අරමුණු සමග රැකියාවට අදාළ කටයුතු රාජකාරී වගකීම් හා සංවිධාන අරමුණු ගලපා ගැනීම සිදු කළ යුතුය දැන් ඔය රූපසලන දාගන්න මම දාලා තියෙනවා පුද්ගලයා එහෙම නැත්නම් සේවාදායක එයාගේ දැනුම කුසලතා ආකල්ප සහ පුද්ගල අරමුණු තියෙනවා එහා පැත්තේ රැකියාව ඒ අර්ථ කටයුතු රාජකාරී වගකීම් සංවිධාන අරමුණු ටික තියෙනවා පුද්ගලයා සේවාදායකයා දැනුම කුසලතා ආකල්ප පුද්ගල අරමුණු හරිද හරි ඊගොඩ අපියන් දෙවෙනි කරුණ ගැන කතා කරමු දෙවෙනි කරුණ කියලා කියන්නේ ආචාර ධර්ම සහ සමාජීය වගකීම් දැන් ඔය සේවාදායකයා රැකියාව සමග ගලපා ගැනීම රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 2 ආචාර ධර්ම සහ සමාජීය වගකීම් आचार धर्म हा सामाजिक वगकी
ටික්ස් කියන අපි වෙනම කතා කරමු. ආචාර ධර්ම කියලා කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා සමහර අවස්ථාවන් වලදී යම් කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් කුමක් නිවැරදිද කුමක් වැරදිද යන සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාචිකව පැමිණ ඇත්තා වූ පොදු එකඟතාවයක් තමයි මේ ආචාර ධර්මයක් කියලා කියන්නේ. ඒතර ආචාර ධර්ම පද්ධතියක් කියලා කියන්නේ ඔයා ගාව තියෙන ඕන හොඳ ගුණාත්මක ලක්ෂණ. දැන් ඔයාගේ පොලිටික කියලා අපි කියන්නේ නේ. මිනිස්සෙක් ගාව තියෙන ඕන හොඳ ethics ටිකක් නේ කියලා. ගුණාත්මකම් කියලා කියන්නේ මේ ටිකනේ. ඔයා ඉගෙන ගන්නවත් එක්කම ඔයා ගාව ගොඩනගෙන්න ඕන මොනවද? ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ නිසා හොඳ කෙනෙක් ගාව තියෙන දේක් තමයි අර දැනුගත්කම කොච්චර වැඩි වුණත් අර පඬිතකම් කියන එක නිකන් අනවශ්‍ය විදියට තමන්ගේ දැනුගත්කම පෙන්වා යාමට සහ මිනමුදල් පෙන්වා යාමට සමාජ තත්ත්වය පෙන්වන්න යන්නේ නැහැ යා. එයා සාමාන්‍ය මට්ටමේ ජීවත් වෙනවානේ. දැන් නූගතෙක් හෙවත් මන්දබුද්ධකෙක් මං ඉස්සරහට ආවොත් මම ඔහුට මගේ දැනුගත්කම් කියන වැඩ නැහැ. ඌට තේරෙන්නේ නැහැ පොඩි කෙටිකෝ කියලා තේරෙන්නේ නැහැ. ඒතර මේ සමාජයේ ඉගෙන ගන්න එක හොඳයි. ඉගෙන ගත්තට පස්සේ ඉගෙන ගැනීම තුළ තේරුම් ගැනීම සමාජයේ තේරුම් ගැනීම තියෙනවා. ඒ සමාජයේ තේරුම් ගත්තට පස්සේ සමාජයේ අනිකාගේ අවශ්‍යතාවය ඉටු කරන පහසු වෙනවා ඒක. ඒක තමයි දින එකම වාසිය. ඒක තමන් ආභරණයක් කරගෙන තව කෙනෙක් පල්ලේ හදාන්න යන හොඳ නෑ ආභරණයක් තමයි. හැබැයි තව කෙනෙක් පල්ලෙහාට දාන්න යන අවශ්‍යතාවයක් නැහැ. ඒතර ආචාරවල ධර්ම පද්ධතිය ඇතුලේ පොදුවේ සියලු දෙනාම නිවැරදි කියලා හිතු දේවල් වැරදි කියලා හිතු දේවල් වල එකඟතාවයක් තමයි අපි කියන්නේ ආචාර ධර්ම පද්ධතිය. දැන් ඔයාලා දැකලා තියෙනවා අර නීතිමය වශයෙන් තියෙන ආචාර ධර්ම පද්ධති. දැන් හිතන්නකෝ ඔයාලා දැකලා තියෙනවා ලෝයර්ස්ලා කිසිම තැනක බෝඩ් එකක් ගහලා තියෙනවා පින්තූරයක් දාලා නීතිඥ කාර්යාලය කියලා එහෙම ගහලා තියෙනවා දැකලා තියෙනවා. කිසිම තැනක දකින්න හම්බ වෙන්නේ නැහැ ඔයාලට. ඇයි? ඒ ගහන්නේ අර කළු පාට බෝඩ් එකේ සුදු පාට අකුරින් ගහන විචාරය. ඒකේ හැටි එක. චාටර්ඩ් ඇකවුන්ටන්ට්ස් වත් එහෙම. ඒක වෘත්තීය වශයෙන් යාලා එකගතාවේ graph එකක්. කිසිම වෙලාවක එහෙම ගහන්නේ නැහැ. මම කියුවේ එකක්. එතකොට ඉස්සර කාලේ වෛද්‍යවරයෙක් සහ දැන් කාලේ වෛද්‍යවරු අතර වෘත්තීය වශයෙන් තියෙන ethics ආචාර ධර්ම වෙනස් වෙනවා. ඉස්සර කාලේ ක්‍රියාත්මක වෙච්ච විදිය නෙවෙයි අද වෙද්දි ක්‍රියාත්මක වෙන්නේ. ගුරුවරයා පවා ඉස්සරට වඩා අද වෙනස් වෙලා තියෙනවා. හැබැයි ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගන්නකො මට යම් කිසියම් විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් සඳහා ආරාධනා කරලා මට එක බැජ් එකක් දුන්නා නම් මගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත මට විදේශගත වෙන්න හරි කොහේ හරි යන්න ඕනවත් තිබ්බොත් මම බාරගත්ත කණ්ඩායම ඉවර වෙනකම් කරන්න ඕනේ නේ. ඒක ඉවර වෙනකම් කරන්න ඕනේ. ඊට පස්සේ මම කලින් යනවා නම් කිසි දැනුවත් කිරීම් ටික ඔක්කොම කරලා ඉවර වෙලා ඒකට වෙන සුදුස්සෙක් එනකම් ඉඳලා තමයි මම යන්නේ නේ. එහෙම නැතුව කඩා කප්පල් කාර්ය විදිහට මම යනවද කවදාවත්? එහෙම කරන්න ඒක පද්ධතියක් මේ. දැන් හිතන්නකො එහෙම ගියොත් එහෙම ඒ කණ්ඩායම ඇතුලේ මම ළමයි 300 400කට හරි 500කට හරි උගන්වනවා කියනනම් ඒ අයගේ විභාග ඉතුරු කටයුතු කරන්නේ කොහොමද? කොච්චර ප්‍රශ්න තියෙනවද නේ? මම ගිය ගමන්ම මෙහෙම වෙන්නේ නැහැ නේ. තව කෙනෙක් ඒක හොයා ගන්න ඕනේ. ඒක ඊගාව සම්බන්ධ වෙන කෙනා මේ කරගෙන ආපු වෙල ටික දැනගෙන ඉන්න ඕනේ. මෙතන ඉහට යන විදිහ දැනගන්න ඕනේ. ඒතකොට ඒ සඳහා පරිපාලනගත යම්සි කාලයක් අවශ්‍ය වෙනවා. ඒ සුදුස්සෙක් ඒ සඳහා යෝජනා කරලා හඳුනාගෙන එතනට දාලා ඒ වැඩේ කරන්න. ඒතකොට ඒ ළමයිට මාසයක් නිකන් ඉන්න උනොත් එහෙම ඒ ළමයිගේ කාලේ. ඒතර මේ නිසා අපේ තියෙන යුතුකම්සා වංකීම් පොඩසක් වගේම ওই කියන ආචාර ධර්ම. එහෙනම් මෙන්න මේ ආචාර ධර්ම කියනවා අද වෙද්දි සමහර සංවිධාන හඳුන්වලා දීලා තියෙනවා පාරිභෝගිකයන්ට සහ අනිකුත් අයට. ඒ වගේම සමාජීය වංකීම්. මොකද සමාජීය වංකීම් කියන්නේ දැන් ව්‍යාපාරයක් කරේ උනන්දුවක් දක්වන පාර්ශවයන් ඉන්නවානේ. දැන් ව්‍යාපාරයක් කරේ උනන්දුවක් දක්වන පාර්ශවයන් ඉන්නවා. ඒ පාර්ශවයන්ගේ අරමුණු අභිලාෂයන් ඉටු කිරීමට සංවිධානය බැඳී ඉන්නවා. තේරුණාද? දැන් හිතන්නකෝ ආපිකෝ සුපර් මාකට් එක කියලා. ආපිකෝ සුපර් මාකට් එක එයා මේක මගේ පෞද්ගලික දෙයක්. එහෙනම් මට ඕන දේ විකුණන්න පුළුවන් කියලා එහෙම කරන්න බෑ. මොකද ආපිකෝ එකෙන් බඩු ගන්න පිරිසක් ඉන්නවා. ඒ පිරිස අපේක්ෂා කරන දේවල් ටික ආපිකෝ එකෙන් දෙන්න ඕන. ආසිරි රෝහණ මේක කරන්න ඕන. බෑ කියන්න බෑ නේ. දැන් හිතන්නකො ඔයාලා මේ පාඨමාලාව හදාරන්න ආවා කියලා මේ අන්තර්ජාතික ව්‍යාපාර උපායමාලික විශ්වවිද්‍යාලය හරහා. එතකොට මේක හරහා කරන මේ පාඨමාලාව හිතුවදේ නතර කරන්න බෑ. මට බෑ මේ දවස්වල මේක කරන්න විදියක් නෑ. ඔයාලා ඕන දෙයක් කරගන්න කියලා එහෙම නතර කරන්න බෑ. හරි ඔයාලා ගෙවපු ගාන අපි ආපහු ගෙවනවා කියන්නත් බෑ නේද? ඒ සඳහා කාලයක් කැප කරලා ඔයාලගේ අපේක්ෂාවන් යුක්තව තමයි ඔයාලා ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ සමාජ වගකීමක් කියන්නේ? දැන් මේ වෙනකොට සමාජ වගකීම් ඉටු කිරීම සඳහා කියලා කොරෝනා සම්බන්ධයෙන්
ඇඩ්වර්ටයිස්මන් හදලා දාන්නේ ආයතන ඇඩ්වර්ටයිස්මන් දානවානේ එක එක පළකිරීම් කරනවා එක එක වැඩසටහන් සම්බන්ධීකරණය කරනවා මේ වගේ දේවල් කරනවා මේ වගේ මිනිසුන්ට ගිහිල්ලා උදව් කරනවා සමාජ වගකීම එන්නන මොකද සමාජ වගකීම නැත්තම් සංවිධානයකට කැපෙන්න බෑ මොකද සමාජය තුල ඉන්නේ සංවිධානය බිහි වෙලා තියෙන්නේ නේ නමුත් අද වෙද්දී ওই concept එක අමතක කරලා තියෙන්නේ මොකද අපි කොහේක තියෙන්නේ මේ රටේ මිනිසු බඩු ගන්න හින්දා මිනිසු ඉන්නේ හින්දා මිනිසු නැතුනොත් අපි කොහේක උදලා නිතරම මේ මිනිසුට ඕන දෙයක් කියලා හිතන්න බෑ මොකද මේ මිනිසුන් හම්බ කරලා ගේන රුපියල් දෙකෙන් තමයි මේකේ ප්‍රධානිය ජීවත් වෙන්නේ ඒ නිසා සමාජීය වගකීමක් තිබ්බ දැන් ඕකේ ඉස්සර නම් මෙහෙම එකක් තිබ්බා ඉස්සර තිබුණේ ගමේ තිබ්බ එක කඩයක් ඕකට අපි කියන්නේ මහා කඩිය කියලා අදලොත් මේවා සමහර තැන්වල තියෙනවා මහා කඩිය කියන්නේ මොකද්ද මේ මහා කඩිය කියලා කියන්නේ මේ මහා කඩිය තියෙනව මොනවද හාල් පොල් සීනි සාමාන්‍ය කඩියක තියෙන ඔක්කොම දේවල් තියෙනවා සිමෙන්ති තියෙනවා ප්ලාස්ටික් බඩු ප්ලාස්ටික් බඩු කුසී රසායන පොහොර බේ ඒවත් තියෙනවා තව මොනවද වලම් මුට්ටි ඒවත් තියෙනවා තව මොනවද පැදුරු ඕවත් තියෙනවා තව ඊට පස්සේ මේක ගත්තොත් එහෙම අපි හිතුවොත් එහෙම සෙල්ලම් බඩු තියෙනවා මේකේ ලාමුද ලාමුදලුත් තියෙනවා පෙට්‍රලුත් තියෙනවා ඩීසලුත් තියෙනවා මේ හැම මගුලක්ම මේක ඇසේ තියෙනවා එහෙම කඩ තියෙනවා අදගත් තියෙනවා ඔය ගම්මු මේවට බොහෝ අය කියුවේ මහ කඩේ කියලා එතකොට මේ මහ කඩේ මුදලාලි යැපෙන්නේ මොකක් එක්කද මේ වටේ ඉන්න මිනිසු නිසානේ මේක පෝෂණය වෙන්නේ එතකොට මම දැකලා තියෙනවා මේ කඩවල වල මුදලාලිලා ගමේ මිනිස්සුගේ මල ගෙදරක් වුණාට පස්සේ ටක් ගාලා ගිහිල්ලා උදව් උපකාර කරනවා නේ මගුල් ගෙදරටද මල ගෙදරටද කියපු ගමන් උදව් උපකාර කරනවා මොකද එයා ඒ කාලේටම මිනිස්සයා දැනගෙන හිටියා මේ කඩේ රැඳෙන්නේ මේ වටේ මිනිස්සු නිසා කියලා ඒ නිසා හැම මගුල් ගෙදරකටම යනවා හැම මල ගෙදරකටම යනවා හැම පිරිත් ගෙදරකටම ගිහිල්ලා දායකත්වයේ දක්වලා කතා කරනවා ඒ නිසා කඩේ රැඳෙනවා අද මේ concept එක අහිමි වෙනකොට මේකත් අහිමි වෙලා ගිහිල්ලා මේක මතක තියාගන්න එහෙනම් අපිට තියෙන ආචාර ධර්ම සහ සමාජීය වගකීම් පොතක් තියෙනවා මේක අපි මනමින් ඉදිරියට ඕනි ලියාගන්න මෙහෙම व्यापार संविधान සිය සංවිධාන පිළිබඳ උනන්දුවක් දක්වන්නා වූ පාර්ශවයන් වන සංවිධානයේ හිමිකරුවන් आयोजकयान कमा सेवादायकीन सेवादायकीन पारिभोगिकेन अनेकुत व्यापार संविधान सह प्रजावगी අනිකුත් සංවිධාන සහ ප්‍රජාවගේ අභිලාෂයන් ඉටු කරලීම සඳහා ඉහළ කැපවීමක් දරයි එනිසා වර්තමානයේදී බොහෝ ව්‍යාපාර සංවිධානව සමාජීය වගකීම් වල කොටසක් ලෙස ආචාර ධර්ම හඳුනාගෙන ඇත එසේම ඇතැම් සංවිධාන आचार धर्म पद्धति निर्माण किरीमटद क्रियाकराय आचार धर्म के मुकाद आचार धर्म के चूट पाड़ी मेतन आचार धर्म के लिया गण मैं आचार धर्म इन कमाया लिया गण
यम किसी पुद्गलेख हो खंडायमक पिसी कुमक निवेरदिद कुमक वेरदिद यन्न संबंधेन लिखितवो हो वाचिको पेमिनेत्ताऊ पोदु एकंगतावय आचार धर्म वे පරි එහෙනම් පොදුවේ එකඟ වෙච්ච දෙයක් තමයි අපි කියන්නේ ආචාර ධර්ම පද්ධතියක්. මේ පොදු ආචාර ධර්ම පද්ධතියෙන් පිටින් කතා කරන්න බෑ. හරි. ඊගොඩ තරුවක් දැල්ලියන සමාජීය වගකීම්. සමාජීය වගකීම්. මෙහෙම ලියා ගන්න. සංවිධානයක් පිළිබඳ උනන්දුවක් දක්වන්නා වූ පාර්ශවයන්ගේ අරමුණු ඉටුකිරීම සම්බන්ධයෙන් संविधानेकट तिबेन बेंदीमहा संविधान क्रियाकारित्ते निसा व्यापार संविधाने पिलिबंद उनंदुवक दक्पन्नाऊ पार्श्वयंट सिदुविय है कि ऋणात्मक बलपैम बोली ओन आरक्षा क्रीम संधा संविधाने कट तिबेन नैतिक हा सदाचारात्मक बेंदीम सामाजीय वगकीमाई ना वाले देख लेते ना व्यापार संविधान है ना सामाजीय वगकीम इटू कराने उत्साह करने कोटा है ना तमाम उनके यात्रा तेरी ना कास्टमर्स नेट बिंद ती ना रीड है क्या ने आवामा के लिए मसला हा उत्साह करने ඕනේ එහෙනම් තමයි අර මේ දවස්වල කොරෝනා වසංගතයත් එක්ක බඩුබාය ආදී ටික ගෙදරටම ගෙනල්ලා දෙන්න සමහර අය ක්‍රියාත්මක කරන්නේ නේද නෛතික වශයෙන් ඒ අවසරය අරගෙන ඒවා කරනවා නේද දැන් ඔයාලා දන්නවා ඔයාලා ගිය සතියේ එක්සෑම් එක ලියද්දී එතකොට ඒ එක්සෑම් එකට එදා දවසේ සහභාගී වෙන්න බැරි වෙච්ච අයට අපි එහෙම පර්මිෂන් අරගෙන වෙනම මේකප් ටෙස්ට් එකක් දුන්නා නේද ඇයි ඒ එතකොට එයා ගෙවපු මුදලත් එක්ක සමානලාට එයා ඒක ලිව්වේ නැත්නම් එක්සෑම් එක ඉවරයි නේ නමුත් ඒක කතා බහ කරලා ඉවර වෙලා ගන්න පුළුවන් දේවල් අපි සාකච්ඡා කරලා එයාට අවස්ථාවක් දුන්නා. නමුත් කියන්න පුළුවන් කරන්න දෙයක් නැහැ ආවෙ නැත්තම් ඉවරයි කියලා. අර ඒ ලෙවල් වල වෙනවා. එහෙම කරන්නේ නැතුව සාකච්ඡා කරලා අවස්ථාව දෙන දැන් අපි කැම්පස් එකේ සමහර ළමයෙකුට කිසියම් අවස්ථාවක් හින්දා එහෙම විභාගෙ ලියා ගන්න බැරිුනොත් කතා බහ කරලා එහෙම දීපු අවස්ථාව සහ දෙන අවස්ථාව තියෙනවා නැත්නම් නේ. මේ සමහර අය දෙදීව ක්‍රියාත්මක වෙන තැන් තියෙනවා. නමුත් එහෙම නැතුව ක්‍රියාත්මක වෙන තැනුත් තියෙනවා. ඒ නිසා
व्यापार निष्पादन करोहलकरण देवल कर ජීවාණුහරණය කරන මේ වැඩපිළිවෙල කියන්නේ විස බීජ හරණය කරන වැඩසටහන් වල සහභාගී වෙන්නේ නේද ආධාර උපකාර බෙදන්නේ මේ වගේ දේවල් සමාජීය වගේ කියන්නේ තිරසේ කරනවා ස්වර්ණවාහිනී කරනවා ඉරු එකේ කරනවා ජාතික රූපවල ඔක්කොගෙන් ගිහිල්ලා කරන සමාජ සත්කාර වැඩසටහන් රයිට් ඊගොඩ අපි යන් තුන්වැනි එක ඵලදායිතාවය ප්‍රොඩක්ටිවිටි එක ඵලදායිතාවය ඵලදායිතාවය निष्पादने संविधान एक-एक सेवा दायक क्या विषय? एक-एक सेवा दायक क्या विषय? एक-एक सेवा दायक क्या विषय? एक तो करूँ लोगों ने वटना कमा, एक तो करूँ लोगों ने वटना कमा, पालदाई तावे लेसा हाथुरा गानी फलदायितावे हनुरागत है कि अतर पहात पाली देखती है कर कोई सूत्र लिया कर फलदायितावे समान है निमोम विधि में लेते हुए कोई दिन फलदायितावे समान है निमोम विधि में लेते हुए संविधाने कलमनाकरुवंट
අයිති කාර්යයක් වත් අයිති කාර්යයක් වත් වර්තමානයේදී සේවා දායකින්ද වර්තමානයේදී සේවා දායකින්ද තීරණ ගැනීමේ කාර්යයට තීරණ ගැනීමේ කාර්යයට සහභාගී කරවා ගැනීම සිදුවේ එහිදී එම සේවා දායකින්ට තිබිය යුතු දක්ෂතා මොනවාද දක්ෂතා මොනවාද ඔවුනට අධිකාරිය පවරා දිය යුත්තේ කවර ප්‍රමාණයකින්ද ඔවුනට අධිකාරීත්වය පවරා දිය යුත්තේ කවර ප්‍රමාණයකින්ද යන්න සංවිධාන කළමනාකාරීත්වයට අභියෝගයක් වී තිබේ හරි දැන් පස්වෙනි එකත් ලියාගන්න පස්වෙනි එක පස්වෙනි කරුණ බුද්ධි ගලණය බ්‍රේන් ඩ්‍රේන් කියලා අපි කියන්නේ බුද්ධි ගලණය බුද්ධි ගලණය බුද්ධි ගලණය මොකද්ද බුද්ධි ගලණය කියලා කියන්නේ දැන් බුද්ධි ගලණය කියලා දැන් ඔයාලා නිතරම ඔය පහුගිය කාලේ ටීවී එකේ එහෙම නිතරම වැඩසටහන් වල කතා කරන ලංකාවේ බුද්ධි ගලණය වැඩි වෙලා තියෙන කියලා ඒ කියන්නේ ලංකාවේ ඉගෙන ගන්න අය වෙන රටවල් වලට යන එක තමයි බුද්ධි ගලණය කියන්නේ එතකොට වෙන රටවල් වලට යාම තුනේ ලංකාවට වෙන අවාසිය මොකද? බුද්ධි ගලණය කියන එක දැන් සේවකයෙකුට යහපතක් නෙ සිද්ධ වෙන්නේ දැන්. ඔයාලා රට යනවා නම් ඔයා රට ගිහිල්ලා ඔයාලා හම්බ කරන්න පුළුවන් ඔයාලා ජීවත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. එතකොට අපේ රටේ කෙනෙක් පිටරටට යාම තුල ඇති වෙන ප්‍රශ්න. මගේ ආයතනයේ ඉන්න කෙනෙක් වෙන තැනකට යාම තුල ඇති වෙන ප්‍රශ්න. මෙතන සරලම බුද්ධි ගලණය කියලා කියන්නේ දක්ෂතාවයන් වලින් හෙවි සේවකයෙකු ආයතනයේ හැර යාම සහ තරගකාරී ආයතනයකට යාම. ආයතනේ හැර ගියාට කමන්නේ හැබැයි තරගකාරී ආයතනය කියනවා කියලා කියන එක තවත් ලොකු ප්‍රශ්නයක්. ඒකමද? දැන් හිතන්නකෝ අපේ රටේ වෛද්‍යවරේ යනවා නවසීලන්තයට. ඇමරිකාවට, ඉංගලන්තයට, ගිහලා සමහරවිට ඕස්ට්‍රේලියාවට ගිහලා පදිංචිත් වෙනවා. එන්නේත් නැහැ. දැන් මේකෙන් අපේ රටේ ප්‍රශ්න මොකක්ද? මේ බලන්න. එක වසරේ ඉඳන් 11 වසරට ආවා, 13 වසරට ආවා. අධ්‍යාපනය සඳහා වියදම් කරන ප්‍රමාණය රජයේ ඊට පස්සේ මෙයා විශ්වවිද්‍යාලයට ගියා අවුරුදු 5ම ආරක්. මේ හතර කිමිතර ඉවර වෙලා ඊට පස්සේ හොස්පිටල් වලට ගිහිල්ලා සම්පූර්ණ දැනුම ඔක්කොම ගත්ත මේ එක ශිෂ්‍යෙක් කරන වියදම් කරන ප්‍රමාණය ලක්ෂ කීයද? හිතා ගන්න බෑ විශාල මුදලක් වියදම් කරනවා. මේක වියදම් කරන්නේ ඇයි ඉන්නේ? අපේ රටට මෙයාගෙන් සේවයක් ලබා ගැනීම සඳහා තමයි මේක වියදම් කරන්නේ. හැබැයි මෙයා මේ ඔක්කොම අරගෙන මෙයා එනවා නම් මේ නව ශ්‍රීලන්තේ හරි ඕස්ට්‍රේලියාවට හරි දැන් ඕස්ට්‍රේලියාවට මොකද වෙනවා කියන්නේ? ඕස්ට්‍රේලියාවට සත පහක් වියදම් කරන්න නේද? අති දක්ෂ සේවකෙක් එයාගේ ආයතනයට ඇවිල්ලා. මේක පුදුම වාසියක්. අවුරුදු 5ක ප්‍රොසෙස් එකකින් ගන්න ඕන කෙනෙක් එකපාරට ආවිල්ලා. ඉතින් ලංකාවේ ડોක්ටර්ස්ලා හිතන්නකෝ 100ක් එනවා දුන්න ඕස්ට්‍රේලියාව ඔළුව නමලා ගන්න. ඒකව ඇයි ඒ 100 එයාට වටිනවන්නේ? එයාට ඒ 100 හදන්න කියන්නේ අවුරුදු 5ක් පහමාරක් වියදම් කරන්න ඕනේ. කාලිනාසි කරන්න ඕනේ. මුදල් වියදම් කරන්න ඕනේ. ඒක මොකුත් නෑ නේද? නේ? එහෙනම් මම පහුගිය කාලේ ඔය එක ප්‍රශ්නයකදී ඒක සම්බන්ධයෙන් වැඩිපුර කතා කරා. ඔයාලට මතකද දන්නේ අර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක ළමයෙක් හිටියා. ඒ ළමයා හිමෝ විද්‍යාලය පන්තියෙන් වැඩ කරා. සයන්ස් එකේ තමයි හිටියේ. ඉතින් අන්තිමේදී මතකද අර කෝච්චියට පැනලා මැරුණා මේ ළමයා. කියන ළමයා කෝච්චියට පැනලා මැරුණා. හේතුව පිරිමි ළමයාගේ මොකද උඩපටයක් කියලා. ඒ ළමයාට කොළයෙකුත් හම්බෙලා තිබ්බ ඇමරිකාවට යන්න. හරිද? මයිද තව මාසයක් දෙකක් දුතිබ්බේ. එහෙම තියෙදි මේ ළමයා කෝච්චියට දැනලා කරා. දැන් මම ඒ වෙලාවේ ගිනාපු තරගේ ළමයි කිසියම්
මේක යම් දවසක අපේ රටේ ගෙනල්ලා ඉස්සරහට ගෙනල්ලා පනතක් විදිහට සම්මත කරලා නීතියක් බවට පත් කළ යුතු එකක් මම මේ කියන්නේ. හේතුව තමයි මේ ළමයාගේ මිය යාම දෙමව්පියන්ට පාඩු වෙන එක වෙනම කතාවක්. දෙමව්පියන්ට පාඩු. ඒක හරි. නමුත් ආර්ථිකයට වෙච්ච පාඩු आर्थिक मम गर्गे විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් බැරි වෙලාවත් සිය දින සාගත්තොත් අනිවාර්යයෙන්ම ඒ උපාධිය සඳහා ගිය වියදම් ඇස්තමේන්තුවක් හදලා මෙන්න මෙච්චර මුදලක් ගිහිල්ලා තියෙනවා කියලා කියලා ඒක දෙමව්පියෝගෙන් අය කරගන්නවා කියලා මනතක් ගෙනෙන්නේ. එතකොට අඩුම ගානේ මැරෙන්න යන අය හිතනවා මම මැරුවොත් දෙමව්පියෝ මේක ගෙවන්න වෙයි කියලා නේ. එහෙම හිතලා මැරෙන ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩු වෙයි. අනිත් පැත්තෙන් දෙමව්පියෝ වැඩ දෙන්න ඕනේ කියලා හිතනොත් එහෙම शिष्यो विधि आर्थिक समस्त लोक මේ ඉගෙන ගත්ත නිසා මේ මේ රජයේ අපිට මේ වියදම් කරපු නිසා නේද රජයේ වියදම් කරා කියලා එයාගේ අතින් ගියේ නෑ මහජනතාවගේ සල්ලි අරගෙන මොකද අල්ලපු ගෙදර ඉන්න මිනිස්සුන් ගත්ත ටූත් බ්‍රෂ් එකේ සහ ටූත් පේස්ට් එකේ ගාන මට හම් වෙලා තියෙනවා අල්ලපු ගෙදර මිනිස්සුන් බැන බැන මම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙන ගත්තට අල්ලපු ගෙදර මිනිස්සුන්ගේ 750ක් මට අවිල්ල තියෙනවා නේ වක්‍රාකාරයෙන් අවිල්ල තියෙනවා ඒතර ඒ අය තමයි එහෙනම් ඇත්තටම මට ඉගෙන ගන්න උදව් කරලා තියෙන්නේ මොකද්ද අපේ ගමේ හිටපු මිනිස්සු අල්ලපු ගමේ හිටපු මිනිස්සු මේ ඔක්කොම තමයි උදව් කරලා තියෙන්නේ එහෙනම් මම තනියම ඇවිල්ලා ඉගෙන ගත්තා කියන්නේ බෑ කාටවත් නේ එහෙම කියන්න හැකියාවක් නැහැ එහෙනම් මෙන්න මෙහෙම ඉගෙනගෙන ඉවර වෙලා කිසියම් කෙනෙක් යම් ආයතනයකට ගිහිල්ලා ඒ ආයතනේ හැරදාලා යනවා නම් ඒකට අපි කියන බුද්ධිගල්ණය කියලා මේක ලොකු ප්‍රශ්නයක් අද වෙද්දී අපේ රටේ දැනුගත් කෙනෙක් බොහෝ අය මේ වෙනකොට විදේශගත වෙලා ඉන්නේ ඒත් මේ වෙනකොට විදේශගත වීම තුල අපේ රටට දෙන්න තියෙන සම්පත් ප්‍රමාණය දායකත්වය අහිමි වෙලා ගිහිල්ලා කියනවා මේක සංවිධාන පද්ධති වලටත් එහෙම වෙලා තියෙනවා අපේ රටේ වෛද්‍යවරයෙකුට ඉංජිනේරුවරයෙකුට දක්ෂයන්ට ගෙවන්න නැති නිසා මේ අය හැරෙනවා ඕකමනේ අර උත්තරික විශ්වවිද්‍යාල එපා කියලා අර කෑ ගැහුවේ ඇයි මම මේ කරුණ පොඩ්ඩක් මතක් කරලා එන්න දැන් සයිටම් එක ආපු වෙලාවේ සයිටම් එක වහන්න කියලා කෑ ගැහුවේ එකේ ඇතුලේ තියෙන කතන්දරේ මොකද ඇතුලේ වෙන මොනවත් නෙමෙයි තියෙන්නේ ඇතුලේ මම ඒ වෙලාවේ දැකපු දේ මේකත් මම කිව්වා ඒ වෙන මොනවත් නෙමෙයි ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ 19 17ක් විතර සක්‍රියම ක්‍රියාත්මක වෙනවනේ හරි එතකොට මේ පද්ධතිය ඇතුලේ ඉන්න සාමාන්‍යයේ අද වෙද්දි නම් ලෙක්ච කෙනෙකුට හම්බෙන්නේ 120000ක් 25000ක් වගේ ගෙවනවා එතකොට මේකේ සීනියර් මට්ටමට ඔහොම ආපුවා මේක 190ක් ඔය වගේ දෙකලම් කිප් වෙන්න ඔය වගේ එනවා හරිද ඒක හිතන්න 120000යි කියලා 25000ක් තමයි හම්බෙන්නේ සාමාන්‍ය ලෙක්ච කෙනෙකුට චපාර්තියක් වගේ හම්බෙන්නේ එතකොට සයිටම් එකෙන් කතා කරපු ගමන් සයිටම් එකට යනවා මෙයා ලක්ෂ 4 මාරකට එහෙම නැත්නම් 5කට ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ට මේකේ හම්බෙන්නේ මේ ගානට වඩා මේ අය කතා කරලා කියන ඔයාලට හතක් ගෙවන්න වාහනයක් දෙන්නම් පාඩස්සයක් දෙන්නම් කියලා කතා කරා. දැන් මොකද කරන්නේ? මහත්යාව බලෙන් හරි නෝන තල්ලු කරලා යනවා. දැන් මේකට ගියා. මේකට ගියා. තව ඒ වගේ විශ්වවිද්‍යාල පහක් දැම්මු මේ රට ඇතුලේ මේ ලංකාවේ තියෙන ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න සියලුම ආචාර්ය මහාචාර්යවරු ටික මේකට යනවා කරන්න දෙන්නේ ආර්ථික දියව බලන්න. මොකක් කරන්න බෑ මේ එකක් පටන් ගත්තා නම් මේ ඔක්කොම යනවා ඊළඟට මොකද වෙන්නේ ඊගාවට රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය වල දක්ෂයෝ නැහැ උගන්වන්නේ දක්ෂයෝ නැහැ
එතකොට ඉන්නේ අලුතෙන් අලුතෙන් එන පොඩි පොඩි අය ඉන්නේ ඒ අයට මේ දක්ෂතාවය නැහැ. එතකොට මේකෙන් බිහි වෙන අයගේ ක්වොලිටිය මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ වගේ ක්වොලිටි එක වැඩි වෙනවා. එතකොට මේක දරා ගන්න බැරි වෙනවා ඉතින්. එතකොට රජය සම්පූර්ණයෙන් පල්ලෙහාට වැටෙනවා අනාගතයේදී අර තියෙන පිළිගැනීම එහෙම් පිටින් පල්ලෙහාට. ඉතින් ඕක එක තැනකින් පටන් ගත්තා නම් අනිවාර්යයෙන් මේක සිද්ධ වෙනවා. එහෙම නැතුව සයිකම් එකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. තියෙන්නේ මේ ප්‍රශ්නේ එක තැනකින් පටන් ගත්තා නම් මේ ඔක්කොම ඉස්සරහට ඉස්සරහට යනවා. දැන් ඔයාලා දන්නවනේ ලංගම තිබ්බා ලයි පෞද්ගලික පටන් ගත්තා පස්සේ අද පෞද්ගලික අධිරාජ්‍ය බවට පත්ලා නේද? පත්ලා තියෙන්නේ නේද? දැන් කෝච්චි වුණත් ওই දෙපාර්තමේන්තුවේ ඔච්චර නටන්න පෞද්ගලික අංශයට ගියා නම් එක තැනකින් ගියා නම් එයා ටික ගාන වැඩේ පටන් ගන්නවා නේ. කෝටි ගාන වියදම් කරගෙන නටන්න ඉඳලා. හරි? ඒ නිසා මේ බුද්ධිකරණය කියන එක අද පැහැදිලි ප්‍රශ්නයක් බවට පත්ලා කියන ලියා ගන්න මෙහෙම ඉහළ දක්ෂතා පෙන්වන ඉහළ දක්ෂතා පෙන්වන सेवादायकी संविधान अहिमीवीम सा तरंग करुवान्वित अदीया බුද්ධි ගලණේ ලෙස හඳුනා ගනි ඇතිනි පැහැදිලි බුද්ධි ගලණේ ලෙස හඳුනා ගනි හරි ඊගාවට 6 වෙනි කාරණාව තමයි රැකියා අනාරක්ෂිත භාවය රෝමිලකම් 6 රැකියා අනාරක්ෂිත භාවය මෙම සරලව ලියගම් බොහෝ සංවිධාන අද වන විට සේවක ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කිරීම සිදු කරගෙන යමින් පවතී මේ තුල රැකියා අනාරක්ෂිතභාවයක් අදවන විට දක්නට ලැබේ සෝනිහා නොකියා කම්පැනිද මේ සිදු කරු දක්නට ලැබේ. දැන් ඔය Sony කම්පැනි එහෙම විශාල වශයෙන් අද පල්ලා සේවක අයින් කරලා තියෙනවා. Nokia එකත් එහෙම අයින් කරලා තියෙනවා. හරිද? හරි. ඊගොඩ අපි යනවා ප්‍රධාන දෙවෙනි කරුණට. මොකද්ද ප්‍රධාන දෙවෙනි කරුණ? සංවිධාන අභියෝග. හරිද? ප්‍රධාන දෙවෙනි කරුණ මොකද්ද? සංවිධාන අභියෝග. පළවෙනි එක අපි කතා කරා තනිපුද්ගල අභියෝග කියලා. ඔන්න තනිපුද්ගල අභියෝග හයක් ගැන කතා කරලා ඉවර කරා. දැන් අපි යනවා මොකටද? සංවිධාන අභියෝග ගැන කතා කරන්න. හරි. ලියන්න මෙහෙම. වර්තමානයේදී සංවිධාන පරිසරයට විශාල වූ අභියෝගයන් වලට මුහුණ දීමට සිදුවන අතර ඒ හඳුනාගත හැකි සංවිධාන අභියෝග නමය පහත පරිදි හඳුනාගත හැක.
හරි ඒකේ පළවෙනි එක දාගන්න මානව සම්පත් කළමනාකරණයේ තරගකාරී වාසී මානව සම්පත් කළමනාකරණයේ තරගකාරී වාසී දැන් ওই මානව සම්පත් කළමනාකරණයේ තරගකාරී වාසී ගණ්ඩ නම් අපි ගාව දක්ෂය ඉන්න බෑ නේද තොර අපි ගාව දක්ෂය කියන නැත්නම් දක්ෂ සේවකයෝ අපි ගාව හිටියොත් ඒ සංවිධානයට පුළුවන් අනිත් සංවිධාන අභිරෝහ ඉස්සරහට යන්න නේ දැන් අද වෙද්දි බලන්නකෝ ලෝකයේ තියෙන ප්‍රබල සංවිධාන ගත්තට පස්සේ නේද ඒවා විශාල වශයෙන් හිතා ගන්න බැරි ඒ දැන් බිල් ගේට්ල වගේ අය කෙටි කාලයක් තුල ඒ තමන්ගේ ස්ථාවරය ගොඩනගා ගත්තා නේ එතකොට දැන් බර්ගර් එක නේද එතකොට KFC කොකාකෝලා දැන් මේවා බලන්නකෝ එතකොට නේ මේ වගේ ඒවා ගත්ත නෙස්ලේ වගේ ගත්තට පස්සේ මේවා දෙවන්ත සමාගම් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට මේ අය කෙටි කාලීනව ඒ තැන් වලට ආවා. වේගයෙන් ආවා. දැන් මේ වෙනකොට බලන්නකෝ ඇඩ්කසෙනකා ඉන්නත ගැන කතා කරවොත් මේ ඉන්න දෙන්න බෑ. ඒ තරම් ඉල්ලුම තියෙනවා. ඒතකොට මේ ඒ සමාගමට කොච්චර ලාභයක් එනවද කියලා හිතන්නකෝ. ඒතකොට කෝටි ගණන් එන්නේ. ඒතකොට ඒ අය දක්ෂ වෙච්ච හින්දානේ ටක් දාලා ඉන්නත හොයාගෙන ඉව නිසා මේක ඒ chance එක හම්බුනේ. ඒතකොට දැන් හෙට වෙද්දි කවුරු හරි කිව්වොත් එමේ කොරෝනා වලට 100%ක් ප්‍රතිකාරයක් හදි කියලා දුන්නොත් එහෙම ඒක හිතා ගන්න බැරි විදිහට අලවි වේ දක්ෂතාවය ලංකාවේ පණියක් හැදුවා නේද ඒක 100%ක් හරි කියලා කිව්වා නේද පස්සේ අන්තිමේදී මාස දෙකක් යන ඉසල වුණා කණිය බීපු අයට ළඩ හැදුනා කියලා නමුත් ඒක හැදුන්නේ නැත්තම් නේද දැන් සැලකිය දෙයක් කරගන්න පුළුවන් දැන් ලංකාවේ ඉන්නතක් අත්තදා බැලීමක් කරන්න නෑ නේද හොයන්නේවත් නෑ නේද රිසර්ච් එකක් නෑ නේද ඉන්දියාවේ ටිකක් හැදුවා දැන් චීනිය හදලා තියෙන හැම රටවල ගොඩාක් හදාගෙන යනවා අපේ රටේ අඩුව ගන්න පිටරටවල හදපු ඉන්නත ගිනල්ලා ගිද ගැනීම පිළිබඳව තියෙන උනන්දුව සහ ක්‍රියාත්මක වීම ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඒතකොට සංවිධාන පරිසරය ඇතුලේ වාසි ගන්න නම් දැන් ලෝකේ ගත්තට පස්සේ රටක් විදිහට ලෝකේ වාසි ගන්න නම් තරංකාරී වාසි ගන්න නම් අපි ගාවත් ඒගොල්ලෝ තියෙන ඉන්දියාවෙත් තියෙනවා ඒගොල්ලෝ නේද? අපි ගාව තියෙන කුරුබොට්ටික ඉන්දියාවෙත් තියෙනවා නේද? ඉන්දියාවට වඩා අපිට ජාත්‍යන්තර මාකට් එකට යන්න පුළුවන් කොයි විදිහකටද? ඒ වාසි ටික අපි ගන්න ඕන. निष्पादे පිළිවෙල අඩු කරනවා කියලා කියන්නේ කොස් කටින් නේද? අපි කියන්නේ කොස් කටින් කියලා කියන්නේ පිළිවෙල කපා හැරීම. කපා හැරීම නේ පිළිවෙල ආම කරගෙන. උදාහරණයක් විදිහට හිතියනේ ඉඳන්කො මම මේ හදන්නේ බනිස් එකක් කියලා. හරි? මම මේ බනිස් එක හදන්නේ මට යන රුපියල් 28ක්. එතකොට මේ බනිස් එකේ අමුද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරන්නේ නැතුව මට පුළුවන් නම් මේ බනිස් එක රුපියල් 24ට හදන්න අන්න මට ලාභය ගන්නත් පුළුවන්. ඒ වගේම තරංකාරීත්වය තුළ මුහුණ දෙන්නත් පුළුවන්. ඒක තමයි කියන්නේ පිළිවෙල පාරක්. කොස් මැනේජ්මන්ට් එකේ. එතකොට මේක කටින් නෙවෙයි හැබැයි. මේකේ රුපියල් දෙකක ප්‍රමාණයක් අඩු කරලා එහෙම පෙන්වන්නේ අර ලාෆ් ගෑස් ටිකේ මේ දවස්වල දුන්නේ අපිට. කීයද? ගෑස් ටැංකියේ දැන් අපිට අඩුයි. කීයද? රුපියල් 100ක් අඩුයි. හැබැයි මේ රුපියල් 100 අඩු කරලා නේද? රුපියල් 100 අඩු කරලා ඕන්න දැන් මේකේ ගහලා තියෙන ලීටර 18යි. මට තියෙන ප්‍රශ්නේ ගෑස් ලීටරේට දාලා කොහොමද හොයන්නේ කියලා. පේන්නේ නැහැ නේද? එම ලීටර 18යි කියලා ගහලා තියෙනවා. එතකොට මේකේ බර 12.5 අඩු වෙලා තියෙනවා ඉතින් 2 10 ගාන තමයි දැන් තියෙන්නේ. එතකොට දැන් අර මේක සම්බන්ධයෙන්ම කොහෙල බලපුවායි කියනවා මේකේ ගෑස් අඩු වෙලා තියෙනවා රුපියල් 430 ගානකට කොහෙද 500කට ආසන්න ප්‍රමාණයකින් ගෑස් අඩු වෙලා තියෙනවා. 500ක් කියලා හිතන්නකෝ. හැබැයි අපිට අඩු කරලා තියෙන රුපියල් 100යි. එතකොට මේ මැජික් එකේ රුපියල් 400ක් අරගෙන මේවා සාර්ථක උපාය උපක්‍රමිකයන් නෙවේ අපි කියන්නේ එම නෙවේ පිළිවෙල පාලනය කරනවා කියලා කියන්නේ මිනිස් ශ්‍රමය යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කිරීමේදී ඒ දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න එක. ඊගාව එක තමයි භාණ්ඩේ ගුණාත්මය. ගුණාත්මය ඉගෙන ගන්න එක. දැන් ගුණාත්මය ඉගෙන ගන්නවා නම් ඒ ගුණාත්මක බව වැඩි නම් ඇත්තටම ඒ තරංකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් නේද? පුළුවන්. දැන් ඔයාලා දන්නවා ඉන්ටර්සිටි බස් එකක් කියලා කියන්නේ අපි සාමාන්‍ය සලකන ගුණාත්මක බව වැඩි. මිලත් වැඩි. නම් ගුණත්වය වැඩි නිසා ඒ බස් එකේ යනවනේ අපි නේ. තනින් තන නතර කරගෙන යන්නේ වේගයෙන් යනවා. ඒක ඇතුලේ AC දාලා තියෙනවා. එක සීට් එක කෙනෙක් ඉඳගත්තට පස්සේ ආයෙ එහෙම එල්ලිලා එහෙම යන්නේ නැහැ. ඒකට ඒක ගුණාත්මක බව.
गुणात्मक भाव निशा गुणात्मक भावती अवश्य नाम मानव संपत् कार्यक्षमो हा सफलदायी मानव संपत् कार्यक्षमो हा सफलदायी उपयोजने किरीमट सिद्धोनातर उपयोजने किरीमट सिद्धोनातर पिरिवे पालने सा गुणत्ते हिरणन्वाली मतुली පිළිවෙල පාලනය සහ ගුණත්වය ඉහළනන්වා ලීම තුලින් තරගකාරී වාසී අත්කරගත හැකි වේ වර්තමානයේ වන විට මේ සඳහා සංවිධාන පූර්ණ ගුණත්ව කළමනාකරණයද යොදා ගනි ටෝටල් කොලි මැනේජ්මන්ට් කියලා අපි කියන්නේ පූර්ණ ගුණත්ව කළමනාකරණයද යොදා ගනි ලියා ගන්න ඕනේ මම කියන්න ටෝටල් ක්වොලිටි මැනේජ්මන්ට් කියලා කියන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩේ හරි සේවාවේ හරි මුල ඉඳන් අන්තිම දක්වා හැම තැනකදීම ගුණත්වය පරීක්ෂා කිරීම සිද්ධ කරනවා पार्लिमेंट आय पला महामति नमदने
මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි නම් මෙහෙම ආය 9ක් ගහලා ඊට පස්සේ පාර්ලිමේන්තුව තුල මැති ඇමතිකම් තියෙනවා මේ වාසිය 3 3 ආය කඩලා ඇමතිකම් 3 3 දෙනවා මේ වාසිය හරි ඒක ආසේ ඇමතිකම් ගොඩාක් තියෙනවා නමුත් 3 දෙනෙකුට දීලා තියෙනවා ඒතර මේ එක එක පළාත් සභාව ඇතුලේ තව ඉන්න පුද්ගලයන් අඩුම ගාණ 30 30 වගේ ඉන්නවා ඊට වැඩි සමහර ඒවා 60 70ක් තියෙනවා ඒක 40 40 ඉදන් මේ 40ක් දීලා ආය 40ක් දීලා මෙතනට 40 40 දාන්නම ඔක්කොටම නිකන් පොදුයි ඊට වැඩි නමුත් 40 40 දීලා හරිද ඊට පස්සේ මේ වාසිය ආය තියෙන ප්‍රාදේශ සභාව මේ ප්‍රාදේශ සභාව රොත්තට තියෙන ප්‍රාදේශ සභාව 200ද 300 කට කිට් වෙන තියෙන ප්‍රාදේශ සභාව මේ 300 ඇස්සෙම නේද මෙතන 300ක් ගිරේ දාන්න ප්‍රාදේශ සභාව මේ 300 ඇස්සේ ඉන්නව එතන 15ක් කියලා දාන්න 20 15 15 15 වගේ දැම්මුත් මේ පාරොස්සර 3 लंका අර සාමාන්‍ය ධර්ම වල බෙදා ගැනීම හැකියාව නැහැ. මේ පොඩි මිනිස් ප්‍රමාණයක් ඉන්නේ අපේ රටේ ඇස්සේ. ඒක පාලනය කිරීමේ හැකියාව. තම මේක කියලා සුවිශේෂී හැකියාව තියෙන පුද්ගලයෝ හදන්න ඕනේ. එහෙම හදලා මේක කරන්න ඕනේ. ඒතර මේ යන කටයුත්තේදී මෙන්න මේ විමධ්‍යගත බලය. ඒතර මෙන්න මේ තැන් 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 වලින් තීරණ ගැනීම හැකියාව උන්ට දෙනවනේ අපි කියන එකට විමධ්‍යගත කියන්නේ. ඩිසෙන්ට්‍රලයිසේෂන් කියලා කියන්නේ. හරි? තියාගන්න මෙහෙම අවශ්‍ය අවස්ථාවලදී තීරණ ගැනීමේ වගකීම සහ අධිකාරිය ප්‍රධාන කාර්යාලයේ සිට විවිධ ස්ථානවලට සහ එම ස්ථානවල සිට මිනිසුන්ට ලබා දීම නිරධාරීන්ට කියලා දාන්නකො මිනිසුන්ට උන්නේ නිරධාරීන්ට ලබා දීම විමධ්‍යගත කරන්නේයි හරි ඊයෝ එක ලියා ගන්න සේවාදායක සංකෝචනය තුන්වෙනි එක ඩවුන් සයිසින් කියලා සේවාදායක සංකෝචනය සේවාදායක සංකෝචන දැන් මෙතන කියන්නේ සංවිධාන ලියාගන්න මෙහෙම සංවිධාන ව්‍යුහයේ පහළ මට්ටම पहल मट्टमे कार्यक्षमतावे हा सफलदायकत्वे वर्धने किरीमे परमार्थेन सेवादायकयन इवत् किरीम सेवादायक संकोचनेयै එඳගන්න ඕනේ මේ බලන්නකෝ අර දාර්ශනික රූපසටහනේ දැන් පල්ලෙහා ඉන්න සේවක ප්‍රමාණය වැඩි වෙලා ඉන්නවා මේ ස්තරේ මේව පොඩි කරාට පස්සේ සේවකයෝ 1000ක් හිටපු තැනට දැන් ඉන්න සේවකයෝ 400ක් වුණාම ඒ 400ගේ ගුණාත්මකව වැඩි කරගන්න පුළුවන් නේද පුහුණුවක් දීලා හරි ඒ දේවල් වැඩි කරලා හැබැයි 600ක් අයින් කරලා 400ගේ ක්වොලිටි එක වැඩි කරන එක තමයි උතනින් බලාපොරොත්තු වෙන්නේ හරි ඒකත් අභියෝගයක් ඊගාව එක
संविधान प्रतिव्यूहगत करण संविधान प्रतिव्यूहगत करणी ऑर्गनाइजेशन रीस्ट्रक्चर अभ्यर्थन अरे संविधान संविधान तरंगकारी वासी लबागनी मट सह तरंगकारी वासी लबागनी मट सह व्यापारे नोनेसी पवत्वागनी मसंदा व्यापारे नोनेसी पवत्वागनी मसंदा व्यापार संविधान व्यापार संविधान प्रतिव्यूहगत किरीम सिदुकरु लबाई मेहदी संविधान सेवकयान्गे रकिया कटेतु राजकारी रकिया कटेतु राजकारी वगकीन संविधान अरमुनु परमार्थ पुहुनु अवश्यता पुहुनु अवश्यता आदि बहुदे वेनस क्रीमड सिदुए मित्र पेतली संविधान व्यूहन अनिवार्य विनाश विनाशकोल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 ो
योजनावाला පළවෙනියම යෝජනා කරනවා සියලුම ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාලයට එනකොට රවුල් කොණ්ඩ එක අපාගෙන පිළිවෙලට නේද අද්දිග ෂර්ට් එකක් දාලා ට්‍රවුසර් එක දාලා කළු සපත්තු දෙකක් දාලා එහෙම නිලැඳුමක් වගේ එහෙම එන්න ඕනේ. ගෑනු ළමයි ඒකට අපි හිතමු නිශ්චිත ඇඳුමක් දීලා ඒක හයිකෝට්ුම කියන්නේ ස්කර්ට් එකයි එහෙම නම් එහෙම එහෙම නැත්නම් සාරියක් නම් සාරියක් දීලා එහෙම තමයි එන්න ඕනේ කියලා කිව්වොත් එහෙම. දැන් ඕක කරන්න ඕනේ කියලා කිව්වොත් එහෙම කී දෙනෙක් කෑ ගහයිද? क्या गहने कौतो दुन इन्नी अड़ते एंड इन्ना क्या गाइड अपिटना एंड अपिटा इन्ना की लगे मम विश्वविद्यालय क्या गाइद ना क्या गहने कौत विश्वविद्यालय अतुले इन्ना और हतरा मारती इन्ना तम क्या गहनी संविधान निलेमेंदा समान समान बहु प्रश्न ठीक है स्वयं කලමනාකාරීත්ව වැඩ කණ්ඩායම් අපි කියන්නේ ස්වයං කලමනාකාරීත්ව වැඩ කණ්ඩායම් හරි මෙහෙම ලියගන්න මෙහිදී වැඩ කණ්ඩායමේ සියලුම සමාජිකයන් වැඩ කණ්ඩායමේ සියලුම සමාජිකයන් තම කාර්යභාරයේ පිළිබඳව සාමූහිකව වගකීමට බැඳේ ඉස්සෙල්ලම කලමනාකාරීත්වයෙන් වගකීම පෙරලා තිබේ බලන්නේ වගකීම තිබුණේ දැන් එහෙම නැහැ ඒ කණ්ඩායමේ ඒ ඒ පුද්ගලයාට ඒ කණ්ඩායම ඇතුලේ වගකීම පවර්ලා තියෙනවා ඊගොට 6 වෙනි එක ලියා ගන්න කුඩා ව්‍යාපාරවල වර්ධනය හරි දැන් කුඩා ව්‍යාපාරවල වර්ධනය ගැන කතා කිරීමේදී කුඩා ව්‍යාපාරව ලංකාවේ වර්ධනය වෙන බලපාපු හේතුත් අපිට හොයන්න වෙනවා විභාගෙට ඒවා කවුරුගේ කාලෙත් දිගටම අහලා තිබු ප්‍රශ්න ටික කුඩා ව්‍යාපාර ලංකාවේ ප්‍රචලිත වීමට බලපාන හේතු මොනවද දැනට තියෙන පොඩි පොඩි බිස්නස්
පොඩි පොඩි කඩ මේ වගේ දේවල් වැඩි වෙන්න බලපාපු හේතු මොනවද ලංකාවේ? දැන් හිතන්නකෝ ස්වාමි පුරුෂයයි නෝනයි මහත්තයයි දෙන්නම රස්සාවට යනවා. නෝනයි මහත්තයයි දෙන්නම රස්සාවට යනවා. ඒ නිසා අද ව්‍යාපාර බිහි වෙලා තියෙන මොනවද? දිවාසුරුකු මධ්‍යස්ථාන බිහි වෙලා තියෙනවා. කඩ බිහි වෙලා කියන කෑම සපයන කඩ නේද? මේවා බිහි වෙලා තියෙන මොකක් හින්දාද? නෝනයි මහත්තයයි දෙන්නම වැඩට යන නිසා. ඒ වගේම රෙන්ට් එකට ගෙවල් දෙන ඒවා තැන් තැන් වල නේද? ඒවා බිහි වෙලා තියෙනවා. තව පාක්ෂික දියුණුව නිසා නේද? ওই කමියුනිකේෂන් වගේ දේවල් විශාල වශයෙන් බිහි වෙලා තියෙනවා. ඒ වගේම කාන්තාව හිතනවා අතීතයට සාපේක්ෂව එයාට ව්‍යාපාර කරන්න පුළුවන් කියලා. එහෙනම් කාන්තාව විශාල වශයෙන් අද ව්‍යාපාරික කටයුතු වලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වෘත්තීය පාඨමාලා දැන් රූපලාවන්‍ය පාඨමාලා තියෙනවා. ඒතර මොටර් මැකැනික් පාඨමාලා තියෙනවා. ඒතකොට ඒ වගේ පාඨමාලා හරහා වෘත්තීය පාඨමාලා හරහා ඔන්න ව්‍යාපාර පටන් ගන්නවා. ඒක දැන් සැලුන් එකක් ගත්තොත් එම එක ගමක අඩුම ගානේ 10ක්වත් දැන් තරම් 10ක් තියෙනවා. හැබැයි 10 නම් බිස්නස් තියෙනවා නේද? තොර අපේ කාන්තාව ක්‍රියාත්මක වෙන විදිය දැන් ඉස්සර සාරියක් කොසරියක් කියන පිළිවෙලට ඇඳ ගන්න පුළුවන් දැන් එහෙම ඇඳ ගන්නත් බෑ ඒකත් ගිහලා සැලුන් එකේ ගිහලා ඇඳ ගන්න පුළුවන් පෙරලවත් වෙඩින් එකේදී ගැලවුනොත් එහෙම ආය අඳන්න සැලුන් එකේ නෝනට එන්න කියන දේ නේද එහෙම තත්ත්වයක් පත් වෙලා තියෙනවා ඒකර මේ මේවා වෘත්තීය පාඨමාලා නිසා ව්‍යාපාර අද වැඩි වෙලා තියෙනවා තව මොන වගේ කරුණද සමහරවිට මහා පරිමාණ ව්‍යාපාර වල තියෙන ගැටලුකාරී තත්ත්වයන් නිසා කුඩා වශයෙන් ව්‍යාපාර ආරම්භ කිරීමේ ප්‍රවණතාවය තියෙනවා. ඒ වගේම හිතනවා දියුණු වෙන්න හොඳම ක්‍රමය තමයි ව්‍යාපාරයක් කරන්න. රජ රැකියාවක් කරන එහෙම නැත්නම් තැනකට ගිහිල්ලා රැකියාවක් කරනවට වඩා හොඳයි. ව්‍යවසායකයෙක් වෙන එක ව්‍යවසායකයෙක් වුණත් අසීමිතව ආදායම් උපයන්න පුළුවන් කියලා මේ වගේ concept එකක් ඔළුවේ තියාගත්තාම අද තැන් 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 වල ව්‍යාපාර ආරම්භ කරන්න තියෙනවා. right? තියාගන්න මෙහෙම මෑත කාලීනව කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමේ ප්‍රවණතාවය වැඩි වී තිබෙන අතර එවැනි ව්‍යාපාරවල මානව සම්පත් කළමනාකරණ සිතේ මානව සම්පත් කළමනාකරණ සිතේ තරමක් බැලෑරුම් වී ඇත. කුඩා පරිමාණ ව්‍යාපාරවල සේවක සංඛ්‍යාව ඉතා අඩු බැවින් මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් වෙනමම පවත්වාගෙන යම් ගැටලු සහගත වේ. තරුවද්දා ලියාගන්න මෙහෙම ශ්‍රී ලංකාවේ මෑත කාලීනව උඩා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආසන්න වශයෙන් බලපාන ලද හේතු අපි කරුණු කීපයක් ලියාගමු. 1. ස්වාමි පුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම රැකියාවල නිරත වීම කාන්තාව අතීතයට සාපේක්ෂව අදවන විට සාර්ථක ව්‍යවසායකයෙක් විය හැකි බව ප්‍රචලිත වී තිබීම එයින්ද කාන්තාවන්ට අර දාලා තියෙන්නේ සමා කාන්තා අභිමානී නේද වනිතා අභිමානී සමා අභිමානී කියලා
විවිධ ණය දෙනවා ලංකා බැංකුවට එන්න මහජන බැංකුවට දෙන්න RDB එකට එන්න සෙලාන එන්න එහෙම දාන්න අපි දෙනවා ණය කියලා. ඒතර එහෙම දෙනවා කියපුවම කාන්තාවත් හිතනවා හරි තමයි අපිට බිස්නස් එකක් කරන්න පුළුවන් කියන එකල ව්‍යාපාර පටන් ගන්න. හැබැයි මම දැක්කු දේ තමයි ලංකාවේ එහෙම තියෙන ව්‍යාපාර ගතතර තමයි කාන්තා ව්‍යාපාරවල සැලොන් සහ මල් වගා වන එකක් දෙකක් තමයි තියෙන්නේ නේද? අය ඔය බීකර් නිෂ්පාදන කීපයක් කරන දැන් තියෙනවා. ඒවා දුම විදිහට තියෙනවා. හරි? ඊගායක. පරිගණක හා තොරතුරු තාක්ෂණයේ දියුණුව. පරිගණක හා තොරතුරු තාක්ෂණයේ දියුණුව. පරිගණක හා තොරතුරු තාක්ෂණයේ දියුණුව. ඊගායක ධනවතෙකු වීමේ පහසුම මාර්ගය ලෙස ධනවතෙකු වීමේ පහසුම මාර්ගයක් ලෙස ව්‍යවසායකත්වයේ තුල ව්‍යාපාරයක් ආරම්භ කිරීම හඳුන්වා දී තිබීම संविधान संस्कृति ऑर्गेनाइजेशनल कल्चर संविधान संस्कृति संविधान संस्कृति कथा करना व्यापार लोक अनिवार्य संविधान संस्कृति विनाशकर ඉසමත තියාගෙන ක්‍රියාත්මක වෙන්න බෑ නේද? ව්‍යාපාර සංවිධානය අලුත් අලුත් විදිහට හැදගෙන්න ඕනේ. අලුත් දේවල් එක්ක ගැළපෙන විදිහට වැඩ ටික කරගෙන යන්න ඕනේ. ඒතර එහෙම කරගත්තොත් අන්න ඒ ව්‍යාපාරේ නොනැසී ඉස්සරහට එයි. හිතන්නකෝ දැන් අපි ව්‍යාපාර කරනවා. දැන් අපි කියන ඉස්සර වගේ අපි ඉස්සර දිනුනේ මෙහෙමයි. එහෙනම් අපිට ওই කරන්ට් account ඕනේ. ඒවා ඇති වැඩක් නැහැ කියලා කියනවා. නමුත් අපි කියන ওই පරිගණක ඕනේ. ලාච්චු සාමාන්‍ය විදිහට ඇඩ්ලක් දාලා කරලා ඒ වැඩේ කරගෙන ගියා නම් හරි. ඔය කියන मशीन संविधान पे अनिवार्य क्यूआर इंटर बैंकिंग अंतर बैंक कर දැන් අද අපි යන්නේ නැහනේ මම දැක්ක මේ පාඩමාලාව ගෙවද්දි සැලකිය යුතු ළමයි ප්‍රමාණය මොබයිල් බැංකින් පාවිච්චි කරලා තිබුණා නේද ඔන්ලයින් බැංකින් පාවිච්චි කරලා තිබුණා ඒක හොඳයි දැන් ඔයාලා ඉගෙන ගන්න ශිෂ්‍යෝ ඉදිරියේ මෙතන ඉන්න 3400කට වැඩිය ප්‍රමාණයක් මේ පාර බැජ් එකේ ඉන්නවා මේ ඔක්කොටම පුළුවන් නම් ඔන්ලයින් බැංකින් හදාගන්න ඉක්මනින් බැංකුවට ගිහිල්ලා කතා කරපු ගමන් ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් කරන්න විතරේ තියෙන්නේ ඒතර ඇත්තට මේ කොරෝනා අසංගතය යමුයි ආයි අපිට යන්න ඕනේද යන්න ඕනේ නැහැ මේ මලියා ගන්න වර්තමානයේදී ව්‍යාපාර සංවිධාන නොනැසී පවත්වාගෙන යාමට නම්
මනසී පවත්වාගෙන යාමට නම් සංවිධාන සංස්කෘතිය සංවිධාන සංස්කෘතිය සංවිධාන සංස්කෘතිය යනු ඉන්වර්ටඩ් කමාද ලිව්වත් කමන්නේ සංවිධාන සමාජිකයන් විසින් සංවිධාන සමාජිකයන් විසින් සංවිධාන සමාජිකයන් විසින් බෙදා හදා ගන්නාලද බෙදා හදා ගන්නාලද මූලික උපකල්පන හා විශ්වාසයන් බෙදා හදා ගන්නාලද මූලික උපකල්පන හා විශ්වාසයන් සංවිධාන සංස්කෘතිය ලෙස හඳුනා ගනි සංවිධාන සංස්කෘතිය ලෙස හඳුනා ගනි හරි ඊගොඩ් ලියා ගන්න 8 වෙනි කරුණ නේද 8 වෙනි කරුණ තාක්ෂණික තාක්ෂණික මෙහෙම ලියගන්න තාක්ෂණී දියුණුවත් සමග තාක්ෂණීය දියුණුවත් සමග ලෝකයේ විශ්ව ගම්මානයක් බවට පත්වීම තුළ ලෝකයේ විශ්ව ගම්මානයක් බවට පත්වීම තුළ මානව සම්පත් කළමනාකරුවන්ට මානව සම්පත් කළමනාකරුවන්ට දැඩි තර්ජනයක් ඉල්ල වී ඇති අතර දැඩි තර්ජනයක් ඉල්ල වී ඇති අතර එහිදී පහත දැක්වෙන කරුණු එහිදී පහත දැක්වෙන කරුණු ප්‍රධාන වශයෙන් හඳුනාගත හැක තොරතුරු තාක්ෂණය ගැන මම පස්සේ කතා කරන්නේ තොරතුරු තාක්ෂණය කියන්නේ කලමනාකරන තොර මානව සම්පත් කලමනාකරන තොරතුරු පද්ධතිය ගැන අපි කතා කරනවානේ එහෙනම් මෙතනදී ප්‍රධාන වශයෙන් තියෙන දේවල් කරුණු කාරණා ටික බලන්න විදුලි සංදේශනයේ දියුණුව තරදවලි වලින් විදුලි සංදේශනයේ දියුණුව ඊගායක නියමානුකූල නියමානුකූල කියන්නේ නීත්‍යානුකූල දත්ත හා තොරතුරු භාවිතා කිරීමේ ආචාර ධර්ම නීත්‍යානුකූල දත්ත හා තොරතුරු භාවිතා කිරීමේ ආචාර ධර්ම ඊගාඩ ගෝලීය ස්ථානගත වීම හඳුනා ගැනීමේ තාක්ෂණය ගෝලීය ස්ථානගත වීම හඳුනා ගැනීමේ තාක්ෂණය ඊගාට සැමට සමාන අයිතිවාසිකම් දිය යුතුයයි සැමට සමාන අයිතිවාසිකම් දිය යුතුයයි හඬ නගන සංවිධාන වැඩි වීම ඉස්සර වගේ නේද දැන් කෑ ගහන ප්‍රමාණය වැඩි නේද දැන් අර හිරේ ගිහිල්ලා හිරකාරී කියන්නේ ඒක අයිතියක් තියෙනවා එතකොට සිරකරුවෙක් රැකගැනීමේ අයිතිය තියෙනවා වන්දනාගාරයට එතකොට සිරකරුවෙක් වන්දනාගාරය තුල මිය යාම තුල ඒ අයිතිවාසිකම් පිළිබඳව කෑ ගහලා හු කියනවනේ රටනවා නේද කෑ ගහනවා ඉතින් සිරකරුවෙක් මිය යාම කියලා බලන්න ඒ සිරකරයා මීට කලින් 10-12 දිනක් මරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ඒ අය කතා කරන්නේ නැහැ ඒ අය මිය පරාද වීම හෝ ඒ කරපු අපරාධ පිළිබඳව යාලා කතා කරන්නේ නැහැ සිරකරුව මිය යාම වරදක් එච්චරයි එතකොට ඒ සම්බන්ධයෙන් කලින් ඒවා පොලිසිය බලාගන්න मरला
निष्पादने पर्यशन मटमे दहाँ वैक्सीन लक्ष नमेंटिक्रियात्मक क्रियात्मक करना प्रधान तुम्हें पारिसरिक अभियोग पारिसरिक अभियोग पारिसरिक अभियोग पारिसरिक अभियोग हरि पारिसरिक अभियोग कथा कर पारिसरिक अभियोग की प्याती है संबंधे मेहम लिया संविधान परिसरयेन परिबाहिर नमु संविधान परिसरयेन परिबाहिर नमु संविधान परिसरयेट सह संविधान कार्यपाल वलट बलपैम इल्ल करन्ना वू कलमनाकारीत्वयेन पालने कल नोहकी अभियोग पारिसरिक अभियोग वे एवनी अभियोग हता पहत परिधि हंदुनागत है के पहत परिधि हंदुनागत है के हरिद देंगे अभियोग अभी हत गैर कथा करण दिया रोमी लक्कन एक शीघ्र विनाशी रैपिड चेंज शीघ्रीघ्रीन මේ පරිසරය වෙනස් වෙනවා මේ පරිසරය වෙනස් වෙනකොට මේකට පැහැදිලිවම සංවිධාන මුහුණ දෙන්න ඕනේ එහෙම නැතුනොත් එම් ව්‍යාපාරයේ විනාශ වෙලා යනවා හරි දෙක අන්තර්ජාල විප්ලවය දැන් අන්තර්ජාල විප්ලවය කියන එකත් ගෝලීය වශයෙන් තියෙන එකක් නේ ඕකත් ලියන්න තරම් දෙයක් නෙවෙයිනේ මොකද්ද අන්තර්ජාල විප්ලවය සන්නිවේදනීය විශ්වීය වශයෙන් වෙනස් වෙනකොට
ඒවතුල ව්‍යාපාර සංවිධාන වලට නොනැසී යන්න නම් මොකද වෙන්න ඕන? ක්‍රියාත්මක වෙන්න වෙනවා, වෙනස් වෙන්න වෙනවා නේද? දැන් තාක්ෂණය බලන විස්තර තිබ්බ දේවල් එක්ක අද කොහොමද වෙන්නේ කියලා. දැන් ඉස්සර ලියුම් තිබ්බා නේ, සාමාන්‍ය පණිවිඩයක් කරනකොට ලියුමක් යවනවා, ඊට පස්සේ විශේෂ එකක් නම් ටෙලිග්‍රෑම් එකක් යවනවා නේද? එහෙම නේ තිබ්බේ. නමුත් ඊට පස්සේ අද වෙද්දී 1900 මගේ මතකයේ හරියට 1978 න් පස්සේ තමයි විප්ලවීය වෙනස පටන් ගන්න මේ තාක්ෂණයත් එක්ක. ඒ කියන්නේ ජංගම දුරකථන, ජංගම දුරකථනේ හඳුන්වා දී. ඒකට ජංගම දුරකථනේ හඳුන්වා දීමත් එක්ක තමයි ලෝකේ වෙනස් වෙන්න පටන් ගත්තේ. මේ වෙනස ගැන කතා කරද්දී ලංකාවේ මේක වෙන්න පටන් ගත්තේ 2000 න් පස්සේ. මේ වගේ යම් මට්ටමේ මට්ටමේ තියලා ඊට පස්සේ 2005 වෙනකොට 2005 2010 වගේ වෙනකොට තමයි ලංකාව තුල ජංගම දුරකථන ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. මුල්ම කාලේ ලංකාවේ තිබුණේ මෙන්න මේ වගේ දුරකථන. ඒ මෙච්චරක් විතර උසයි, මේක තඩි ඒරියල් එකක් තියෙනවා. කොහොම තමයි කියන්නේ. මට මතකයි ඒ දවස සීනියර් බැජ් එක කී අයියා කෙනෙක් මිනිහා ගාව ඒ කාලේ අමතර ටියුෂන් එකෙන් පන්ති පවත්තලා ඔය ජංගම දුරකථන තියෙනවා. මම හිතා 1,35,000ක් හරි 45,000ක් හරි. ඉතින් මිනිහා ඕක තියාගෙන ඉතින් වැඩකාරයා වගේ ඉන්නවා. හැබැයි මේකෙන් ඇති මෙලෝ ප්‍රයෝජනයක් නැහැ. ඇයි කතා කරන්න පුළුවන් ඉන්නේ එයාගේ ගමේ තියෙන පෝස්ට් ඔෆිස් එකට විතරයි. ඒ කාලේ පෝස්ට් ඔෆිස් එකේ විතරයි ලෑන්ඩ් නම්බර් එකක් තිබුණේ. ඒ නම්බරේට කතා කරන්න පුළුවන්. අම්මා පෝස්ට් ඔෆිස් එකට ඇවිල්ලා මෙයාගේ කෝල් එක ගන්න ඕනේ. වෙන කාටවත් කතා කරන්න බැහැ. මොකද හැමෝටම ෆෝන් නැහැ නේ. ඒතර මේ ෆෝන් එකේ ඒ කාලේ තිබ්බ විදිහ. නේ. ඒතර අද වෙනස් වීම බලන්න පුළුවන්. මට මතකයි මාත් පළවෙනිම ගත්ත ෆෝන් එක මෙන්න මේ වගේ තඩි එකක් අර ඇල්කටෙල් කියලා දවස තිබ්බා. මෙන්න මෙහෙම ඇවිල්ලා ඒරියල් එකක් කොහමද ආර ඕම එක. ඒක අර තඩි ස්ක්‍රීන් එක කී කී ගාව වදිනවා. අඩල් භාගයක් පිට. ඒතකොට ඒ කාලේ සිම් එකක් අපි සල්ලි දීලා ගන්න ඕන රුපියල් 2000යි සිම් එක. අපි සල්ලි දීලා ගන්න ඕන 2000යි සිම් එක. ඒතකොට ඉන්කමින් එනකොට රුපියල් 21ක් හැපුණා. ඉන්කමින් වලට 21ක් හැපුණා. මුල් කාලේ. හිතන්නකො ඉන්කමින් අද ටෝටලි ෆ්‍රී. අවුට්ගෝයින් උත් ඒ ගන්න, ඉන්කමින් උත් ඒ ගන්න. ඒතර ඒ කාලේ තිබ්බ තාක්ෂණය සහ හම්බ කරපු විදිය. තාක්ෂණයේ ලොකු වෙනසක් වුණා, නමුත් සමාගම් හම්බ කරලා තියෙන විදිය. ඒතර අද ජංගම දුරකථනය බලන මේකේ කලර් ඩිස්ප්ලේ එකක් ඇවිල්ලා මේකේ වීඩියෝ කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් 3G තියෙනවා. දැන් ඔයාලා අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ මේ තාක්ෂණය, WhatsApp තාක්ෂණය, මේක Zoom තාක්ෂණය හරහා මේක ඇවිල්ලා මේ Zoom එකත් එක්ක හඳුන්වා දීලා මේකට වෙනම පැකේජ් එකක් ගේනවා. මේක මේ ලංකාවේ එකක් නෙමෙයි. ඒතර මම මේ ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මොකක්ද මේ ගෝලීය වශයෙන් ඇතුලිච්ච තාක්ෂණයත් එක්ක මේ ගෝලීය තාක්ෂණය ලංකාවේ තාක්ෂණය නෙමෙයි. මම මේ පාවිච්චි කරලා තියෙන්නේ මොකද්ද? පිටරට සමාගමක් එක්ක ඇතුළු පිටරට සමාගමක් හඳුන්වා දීපු එකක් තමයි. එයාලට ඩොලර් වශයෙන් ගෙවන්න බෑ. ඔයාලා දන්නවා මේ ඔයාලා මේ මම මේ පාඨමාලාව මේ WhatsApp කරා කරාට Zoom එකට විශාල වශයෙන් ගෙවන්න ඕන. ඩොලර් වශයෙන් ගෙවයි. එයාලගේ පැකේජ් තියෙන්නේ ඔයාලා දන්නවා සාමාන්‍ය නැත්තම් විනාඩි 45 කට් වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ නේ. ඒතකොට 100ක වගේ ප්‍රමාණයකට ගියොත් එහෙම ගෙවන ගානට වඩා 200, 300, 400, 500 වගේ එහෙම වැඩි වෙනකොට විශාල වශයෙන් ගෙවන්න ඕනේ. ඒතකොට මාසෙට සමානව රුපියල් 30,000, 40,000, 50,000 ගෙවන වෙලාවල් තියෙනවා. ඒතකොට මේ පැකේජ් වලට අපි ගෙවන්න ඕනේ. හැබැයි පැකේජ් වලට ගෙවලා ගන්නකොට ඒතකොට මේ තාක්ෂණයත් එක්ක අපි බද්ධ වෙලා ඉස්සරහට යන්න ඕනේ. ඉතින් අපි වෙනස් වෙන්නේ නැතුව අපි ගතානුගතික විදිහට හිටියනම් අද මේ වැඩේ කරගන්න විදියක් නැතුව යනවා. ඒ නිසා මම මේ කියන්නේ එහෙනම් මේ තියෙන තාක්ෂණයේ ගෝලීය වශයෙන් තියෙන වෙනස්කම් වලට අපි වෙනස් විය යුතුයි. දැන් ඔයාලට ඉස්සරවගේ ඉන්න බෑ. ඔයාලට පුළුවන් ඔයාලත් මොකද කරන්නේ? මේ ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරලා නේද මේක ඩේටා දාගෙන ඔයාගේ වැඩේ කරගන්න ඕනේ. එක්සෑම් ටිකක් තියෙනවා, ඉගෙන ගන්න වැඩක් කරනවා. ඒ වගේම තමන්ට ඕන විනෝදේ පිණිස ඔය YouTube එකට වගේ ගිහිල්ලා මොන මොන හරි බලන්න පුළුවන් නේ. ඒතර මේ දේවල් තාක්ෂණයත් එක්ක අද ඇවිල්ලා තියෙනවා. රයිට්. ඊගාවක ශ්‍රම බලකා විවිධත්වය ගැන කතා කරනකොට විවිධත්වය ගැන මම කතා කරනවා. ඩයිවර්සිටි කියලා වෙනම පාඩමක් තියෙනවා. මිනිස්සුන්ට වෙනස් කළ හැකි සාධක සහ වෙනස් කළ නොහැකි සාධක. එතකොට අපි මේ ශ්‍රම බලකා විවිධත්වය ගැන තව පුළුල්ව කතා කරනවා. ඒ නිසා මෙතෙන්දී අපි ආයේ මුකුත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තම පුද්ගලයෙක් ගත්තට පස්සේ එක හා සමාන දක්ෂතා තියෙන හොයාගන්න අමාරුයි. හැමෝම එකිනෙකාට වෙනස්. ඒ විවිධ හැකියාවන් දක්ෂතාවයන් තියෙන්නේ. මේකත් අද වෙද්දි ප්‍රශ්නයක් වෙලා තියෙන. එහෙනම් තරගකාරීත්වය හඹාගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. ඊගාවෙක ගෝලීයකරණය. ආපෝ අර කරු කාරණාව තමයි ඔය කතා කරන්නේ. ග්ලෝබලයිසේෂන් එක කතා කරන්නේ. ගෝලීයකරණය
විවස්ථාපිත අනපන සංවිධාන වල විවස්ථාපිත අනපන නිසා අද සමහර දේවල් පවත්වාගෙන යෑමේ අභියෝග තියෙන දැන් අනපනත් එක්ක ක්‍රියාත්මක වෙන්න තියෙන නේද මම දැක්ක අර ව්‍යාපාර කරනකොට ඇති වෙන අනපන මේක පොඩ්ඩ හොයලා බලන්නකො අර කුඩා සැසේ පැකට් නේද කුඩා සැසේ පැකට් නිෂ්පාදනය කරන එක තහනම් කරා මේක තහනම් කරා මිලිලීටර් 20 හෝ 20ට අඩු ඒවා නිෂ්පාදනය කරන්න බෑ කියලා රටතු ආ දැන් ගහලා තියෙන සැසේ පැකට් එක කීයද මිලිලීටර් 24 प्लास्टिक भीम बोतल පෙරල බඩට ගියාට පස්සේ ඔයා ගන්න පුළුවන්. සංගා ඉන්නේ කොච්චර තියනවද නේ? ඒකේ නිෂ්පාදනය කිරීමේදී ඇතිවන තත්ත්වයන්. එතන මේවා විවිධ අනපනත් හින්දා මේවත් පරිසරික වශයෙන් බලපාන සාධක. ඊගාමිට දිත්ත වෘතිය පවුල්. දිත්ත වෘතිය පවුල්. ඊගාන දිත්ත වෘතිය පවුල්. මොකද ඔය දිත්ත වෘතිය පවුල් කියලා කියන්නේ නෝනායි මහත්තයා දෙන්නම රැකියා සඳහා ගත වී රැකියා ගත වීම. තමංගේ හැකියාවට දක්ෂතාවයට නොගැලපෙන හැකියාවක නිරත වීම තමයි අපි කියන්නේ ඌනතාවය කියලා. ලංකාවේ ගත්තොත් එහෙම තුනෙන් එකක්ම මේ ඌනතාවයෙන් පෙන්නනවා. ඒ කියන්නේ තමන්ට නිසි හැකියා දක්ෂතාවයට ගැලපෙන රස්සාවක් නෙවෙයි කරන්නේ නේ. මං කියවර ජෝග්‍රොෆි පිළිබඳ ස්පෙෂල් එකක් ගත්ත කෙනෙක් ගිහිල්ලා ඉස්කෝලේක මට හම්බෙලා තියෙනවා මොනවද උගන්වන්නේ? බුද්ධාගමයි සිංහලයි. බුද්ධාගමයි සිංහලයි. विशेष उपाधि उपाधि අර මං කිව්ව කරු කාරණා නේ දැන් අර මේ දවස්වල මං කිව්වේ රජයේ උපාධිධාරීන් අරන් ඉන්නවා කියලා රස්සා රුපියල් 20000ක් දීලා ඒතර ඌන සේවා නියුක්තියක් තියෙනවා කොච්චරද බලන්නකෝ එයාගේ කැපැසිටි රුපියල් 20000 රස්සාවක් නැති හින්දා කියලා ගිහිල්ලා ඉන්නවා ඉතින් මොන තරම් පල්ලෙහාට දාලා තියෙනවද අපේ රටේ ශ්‍රම බලකාය අපේ රටේ උපාධිධාරියා පල්ලෙහාට දාලා ඔයිට වැඩිය හොඳයි නිකන් වචන තියෙනවා කියන්න ඒවා කියන්න බෑ නේද අවුරුදු පහක් පමාරක් ගිහිල්ලා කට්ට කාලා උපාධියත් අරන් ඔක්කොම කරලා ඇවිල්ලා උඹට ආණ්ඩුවේ රස්සාව දෙන්න 20000 ගන්න අවුරුද්ද රස්සාව කරපන් ඊටපස්සේ මෙතන මේ අපි කියන්නේ අද ඵලයන් මේ කාර්යාලේ ඵලයන් අද මේ කාර්යාලේ ඵලයන් අතර දැන් අද බඩුගොල්ලක් බෙදෙන දෙනවා නේ ග්‍රාම දෙක කතා කරන අතෙන් දැන්න මෙතන අතිභාගය රුපියල් 20000 දෙන්න ඊට පස්සේ අපි ස්ථිර කරන්න ඊට පස්සේ අපි ස්ථිර කරලා ඉවරලා පඩි වැඩි කරලා දෙන්න කියලා කියන කාටද මේ කියන්නේ උපාධිධාරී ඉතින් අර අවුරුදු ගානක් A level කරලා උපා කැම්පස් පාස් වෙලා කට්ට කාලා උපාධිය නම් ඔක්කොම කරලා දැන් ආණ්ඩුව කියන්නේ ආණ්ඩුව කියන්නේ කවුද මේ දේශපාලනේ ඉන්න මිනිස්සු ඉගෙන ගන්න නැති අය බෞද්ධයෙක් ඒ අය කියන අතට බලන මෙතන බලන මේම කියන 20000 ගන්න දෙනවා ඉතින් 20000 ගන්න සොච්චම ගන්න හද්දි භාගෙ දුවන්නේ දැන් මේ පාච්චල් කරලා තියෙන්නේ කවුද ලංකාවේ ඉන්න හොඳම දක්ෂතම ශ්‍රම බලකාය නේද මේ තුට්ටු දෙකට දාලා තියෙන්නේ එතකොට මේ පාලන අධිකාරිය මේ කරන වැඩේ හැබැයි කරන්න දෙන්නේ අපි ගිහිල්ලා එහෙම එක එකට වහලකම් කරනවා රුපියල් 20000 ගන්න ඒ වෙන රස්තාවක් නැහැ කියලා නේද ඒ නිසා මේ ශ්‍රම බලකා ඌනද ඌන කියන පල්ල හැම මිනිහන් කියන්නේ අවුරුද්ද කියලා සමහර අවුරුදු කමාරක් කරනවා ඒක නම් මං කිව්ව ඔය 20000 ඔය රුපියල් 20000 ගන්න එක අසින්නවා මම්ම දන්න මගේ කෝලේ දීපු දෙනෙක් ඉන්නවා සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් එක අවුට් වෙලා ඉංග්‍රීසි මීඩියම් අවුට් කරගත්ත අය ඉන්නවා ඒක අදවත් ඉන්නවා ඊයේත් මට එකක් කතා කරා ඉතින් කියනවා රත් ගන්න හදිසි එන්න කිව්වම ඊයේත් උන් හදිසි ආයේ දුවලා
उत्साह वर्तमाने वैडवीम सदा वर्तमाने वैडवीम सदा बालपान लद हेतु एवत आहल तिबुना सेवांसे रखिया अवस्था वैडवीम सदा बालपान लद हेतु की प्याक लिया गम पारिभोगिक अंगे रुचिकत्ते सह तेरी इंबल पारिभोगिक अंगे रुचिकत्ते सह तेरी इंबल विनाशी विद्याव्याण व्यापार संविधान संविधान करने हा कलमना करने करन संविधान करने हा कलमना करने करन आकारयान ही विनाशी आकारयान ही विनाशी मम्मे मानव संपत् कल्पना करवे को मानव संपत् कल्पना करवे को क्रियाकलयितु आकारे मानव संपत् कल्पना करवे को क्रियाकलयितु आकारे दें मैं बालन को दें मैं के बलापरुत्ते ने मैं वाके विवशनीय तीर कोटर मानव संपत् कल्पना करो ऐसी कीपियत तीन एकाक मुकाद्द संविधान आरम्भना तीन संविधान आरमुना आरमु एक अंत पास सेवक्या आरमु तीन पास सामाजी आरमु तीन
එතකොට මෙන්න මේ අරමුණු තිත්තයම ජයග්‍රහණය සඳහා යොමු කිරීමේ වගකීම තියෙනවා කාටද? මානව සම්පත් කළමනාකරුවට තියෙනවා. එච්.ආර්.එම්.ට තියෙනවා. එතකොට එච්.ආර්.එම් සංවිධාන අරමුණු ඇතුළේ පැහැදිලිව තියෙන මොකද්ද? ලාභ ලබා ගැනීම සහ සංවිධානය පවත්වා ගැනීම නේද? එතකොට මේකේ සංවිධානය පවත්වා ගැනීම ඕන. සංවිධානය පවත්වාගෙන යන්න. ඒ තුන ලාභේ උපයා ගැනීම. එතකොට ඒකට මොනවද කරන්න ඕනේ? සේවකයා නේද? සේවකයන්ට ආර්ථික දීමන ලබා ගැනීම. අපි කියොත් එමේ එයාට වැටුප් පොණ ජීවත් වෙන්න. එයාලා බලාපොරොත්තු වෙන වැටුප් පොණ ජීවත් වෙන සඳහා සමාජීය අරමුණු අවශ්‍යතා ඉටු කර ගැනීමට බාණ්ඩ හා සේවා මේවනේ ද ඕන වෙන්නේ. එතකොට සාමාජීය මිනිසුන් ඇත්තටම හිතන්නකෝ දැන් සුපර් මාකට් එකක් නම් මිනිසුන්ට අවශ්‍ය කරන බාණ්ඩ හා සේවා ටික ඕනේ. පෞද්ගලික රෝහලක් නම් පෞද්ගලික රෝහලට රෝහලෙන් සේවාව ලබා ගැනීමට එනහට මේ සේවාව අවශ්‍යතාවය තියෙනවා. සම්නිවේදනය නම් සම්නිවේදන අවශ්‍යතාවය තියෙනවා. දැන් අද වෙද්දී ඔයාලා හිතන්නකෝ ඩයලොග් මොබිටල් මේවා නැති වෙලා තිබ්බනම් එහෙම ඔයාලට මට අපි මේ කාටත් සම්බන්ධ වෙන්න බැරි වෙනවා නේද? ඒතර පාරිභෝගිකය විදිහට සමාජීය විදිහට අපේ අරමුණ ඉටු කර දීමට මේ ආයතන බැඳීම. ඒතර අපි මේ ආයතන කොච්චර බැන්නත් ඒ ආයතන හරියට මේ කාර්යය ඉටු කරන්න තිබුණ නැත්නම් මේ කොරෝනා වසංගතම ඒ අයගේ ආයතන වල සේවකයෝ වැඩට ගියේ නැත්නම් කාර්මික නිලධාරීන් වැඩට ගියේ නැත්නම් තාක්ෂණික නිලධාරීන් වැඩට ගියේ නැත්නම් ඒ කණු නඩත්තු කරේ නැත්නම් අද වෙද්දී තාක්ෂණි තුල අපිට ප්‍රශ්න. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා අපිට ඩේටා ටික වෙලාවට හම්බෙලා ඒ කියන සිග්නල් ටික වෙලාවට තියෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒක කරන්න සංවිධානය ඇතුලේ ඉන්න මෙන්න මේ සේවකයෝ ටික යොමු කරගන්න ඕනේ. ඒ වගේම සේවකයා ඔයාලා දන්නවා සේවකයෝ හැමෝම කැමති දැන් අද කොරෝනා හින්දා රජයේ සේවකයන් වැටුප හම්බෙන පෞද්ගලික සේවකයන් සමාලාවට වැඩට ගියේ නැත්නම් වැටුප හම්බෙන්නේ නැහැ. ඒතොර වැඩට යන්න කැමති නෑ. ඒතොර ඒ අයගේ වැටුප සුරක්ෂිත කර ගැනීම සඳහා ඒ අය බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යන්න. ඒතොර සංවිධානය අරගෙන තමයි සංවිධානයේ මේ වගේ කාලයක වුණත් අලාභ ලබන්න නැතුව ලාභ ලබලා මේක පවත්වාගෙන යාමට සංවිධානය බලාපොරොත්තු වෙනවා. එහෙනම් මානව සම්පත් කළමනාකරුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන සංවිධාන අරමුණ ඉටු කරගන්න සේවක අරමුණ ඉටු කර ගැනීමට සහ සමාජීය අරමුණ ඉටු කර දීමට. ඒතර මෙන්න මේ කරුණු හමුවේ මානව සම්පත් කළමනාකරුව සිද්ධ වෙනවා සංවිධානයේ අරමුණ ඉටු කර ගන්න නම් මොකද කරන්න ඕනේ? මෙහෙයුම් ක්‍රියාවලිය හරියට කරගෙන යන්න ඕනේ නේද? මෙහෙයුම් කටයුතු හරියට කරගෙන යනකොට සේවකයාගේ වැටුප් ලබා ගැනීම මේ සියල්ල සැලකිල්ලට අරගෙන අද මොකද කරන්න ඕනේ? සේවකයා රැකියාවට කැඳවන්න ඕනේ. සේවක ප්‍රමාණය අඩු කරලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ලාභදායීත්වය පවත්වාගෙන යාමේදී සමහරවිට ලාභයේ අඩුවීමක් වෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණයකින් හරි පවත්වාගෙන යාමට ක්‍රියාත්මක වෙනවා. ඒතොර සේවකයෝ වැඩට ගෙන්නනකොට කාණ්ඩ වශයෙන් ගෙන්නන්න පුළුවන්. ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන්න පුළුවන් නම් එයාගේ ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ ආරක්ෂක ඇඳුමක් එයාට දෙන්න පුළුවන්. ඊට පස්සේ අර අත හොදන්න සෙනසයිටර්ස් දෙන ඒවා දෙන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවලදී පවුල් ලේකකින් වෙනස්ව ඉන්න ඕනේ නම් ඒ ඇයට ආරක්ෂිතව ඉන්න පුළුවන්. අපි කියන්නේ නේවාසික පහසුකම් ලබා දෙන්න පුළුවන්, ආහාර පාන ලබා දෙන්න පුළුවන්. මේවා මේ කොරෝනා වලින් රැක ගැනීම සඳහා අපි තුමු සේවකයෝ වැඩ දෙනවා. දැන් සමාන හෝටල් වල මේක කරනවා. දවස් 14ක් 15ක් එක දිගට මේවා වැඩ කරනවා. හෝටලේ ඉන්න දෙනවා, කන්න බොන්න දෙනවා. හරිද? එතකොට සේවකයාත් රැකෙනවා, ගෙදර ඉන්න අයත් රැකෙනවා. හේතුව ඒ ඇයට එළියට ගිහිල්ලා ආපහු ගෙදරට ගියොත් තමයි කොරෝනා යන්න පුළුවන්. අන්න එතනින් රැකිලා දෙනවා. නූතන මානව සම්පත් කළමනාකරුව මේ අභියෝගයට මුහුණ දෙන්නේ මෙන්න මේ වගේ දේවල්. එතකොට සමාජීය අරමුණ ඉටු කිරීමේදී මිනිසුන්ගේ අවශ්‍යතා දිහා බලලා ඒ අවශ්‍යතා ඉටු කරන්න උපරිමයෙන් ඉටු කරන්න අද නැති උත්සාහ කරනවා. ඒ හින්දා දැන් මේ වගේ කාලයක වෙනවා කලින්ම නිෂ්පාදනය කරන්න පුළුවන් නම් කලින්ම නිෂ්පාදනය කරලා ගබඩා කරගෙන තියාගන්න නැතුව වැඩි මිලවල් අපේක්ෂා කරන්න නැතුව හැකි සෑම අවස්ථාවකම මේ නිෂ්පාදනය මුදා හැරීම
කරනවා ප්‍රවාහන කටයුතු කරනවා රෑ දවල් නැතුව ප්‍රවාහන කටයුතු කරනවා මිනිසුන්ට ගන්න පුළුවන් විදියට පහසු පහසු තැන් වලට දානවා ඉස්සර ස්ථාන දෙක තුනකට තිබුණා දැන් ස්ථාන වැඩි ප්‍රමාණයකට ඒවා මුදා හරින්න පුළුවන් ඒ අනුව ලබා ගැනීමේ පහසු ක්‍රමවේදයේ තාක්ෂණයේ පාවිච්චි කරලා ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් විදියට මේ වගේ දේවල් වැඩපිළිවෙළවල් මේ කාසේ මානව සම්පත් පරිණාමයක් හදන්න පුළුවන් හැදීද එහෙනම් මෙන්න මේ කියන තමයි ඇත්තටම අද වෙද්දි කරන්න ඕනේ ඒ වගේම දැන් අද වෙද්දි මානව සම්පත් කළමනාකරණය පුළුවන් සේව කියන්නේ වැක්සින් එක පුළුවන් PCR කරන්න පුළුවන් දැන් ගාමන් ෆැක්ටරි වල මම දන්නවා පෞද්ගලික සති කීපය තුළ සමහර ගාමන් ෆැක්ටරි පෞද්ගලිකව ඔය ආසිරි වගේ රෝවල් වලට කතා කරලා PCR මැෂින් අරන් ගිහිල්ලා එතන තියාගෙන සේවකයන්ගේ PCR කරනවා අතන මේ දේවල් කරන්න පුළුවන් මානව සම්පත් කළමනාකරණය මේ දේවල් කළා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සමහර ආයතන මෙන් තියෙනවා දන්නවද අද මම කියන්නේ බ්‍රැන්ඩික්ස් මාස් වගේ ආයතන වල දවසට 500ක් වගේ කරනවා ඒ රැපිඩ් ඒක නමුත් ඒ මේ ප්‍රොඩක්ෂන් එක නතර කරන්නේ නැහැ නිෂ්පාදන කාර්ය අඩපණ කරලා නැහැ ඒක කරගෙන යනවා මොකද AI පිටරටට බැඳිලා ඉන්නවා අහවල් දවසේ මේ ඕඩර් එක දෙනවා කියලා ඒතර මේ හැම වෙලාවෙම උත්සාහ කරනවා ඒ වෙලාවට මේක දෙන්න ඒතර මෙන්න මේ වගේ දේවල් ඔය PCR පරීක්ෂණ කරන ඒවා ඊට පස්සේ සේවකයෝ කොරෝනා හැදිච්ච අය සමහර අය අරන් ගිහලා හෝටල් වල නතර කරලා එයාට වෙනම කෑම බීම දීලා එයා සුරක්ෂිත කිරීම වැඩ පිළිවෙළ එහෙම කරා. ඒතර මෙන්න මේ වගේ යවන්ත වැඩ කොටසක් කිරීමේ වගකීම තියෙනවා කාටද? මානව සම්පත් කළමනාකරණයට ඔයාගෙන ගිහිල්ලා මේ දේවල් කරන්න. දැන් ඉදිරියේදී තව තවත් මේක වැඩි වෙනව නේද? ඉදිරියේදී මේක තව තවත් වැඩි වෙනවා. මේ කොරෝනා වසංගතයේ සාමාන්‍ය අගෝස්තු සැප්තැම්බර් වගේ මේ උපරිම මට්ටමට එයි කියලා හිතනවා ජූලි වගේ කියලා කියන්නේ ජූනි ජූලි වගේ වෙද්දී උපරිමයට එයි කියලා කියනවා මේක සමාජලට අඩුවලා අඩුවලා යද්දී මේ අවුරුද්දේම සමාජලට ඔයාලට කැම්පස් යන්න බැරි වෙයි ගෙදරටම එලා ඉන්න සිද්ධ වෙයි සමාජල කෙනෙකුට දුක හිතේ අන්තිම අවුරුද්ද නම් තිබ්බේ අන්තිම අවුරුද්දේ කැම්පස් එකේ සුන්දරත්වේ නැතිලා ගෙදරට වෙලා ඉන්න වීම පිළිබඳව නේද එහෙමත් වෙන ඒවා තියෙන අවුරුද්දක්ම අයි වෙලා ගියේවා තියෙයි ගිය අවුරුද්දක් ගිහිල්ලා මේ අවුරුද්ද දිහත්තේ මාන්තිම අවුරුදු දෙකම දිය වෙලා ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. එතකොට මෙන්න මේ සියල්ල මානව සම්පත් කළමනාකරුවේ වග බලා ගත යුතු කරුණු කාරණා පොදුවේ අපි මෙහෙම ලියාගමු. කොරෝනා වැනි වසංගතයක් හමු වුණි. කොරෝනා වැනි වසංගතයක් හමු වුණි. මානව සම්පත් කළමනාකරු ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් පහත කරුණු කෙරෙහි පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය එක සංවිධාන අරමුණු හා සංවිධාන අරමුණු හා එම සංවිධාන අරමුණු ඉටු කර ගන්නා ආකාරය පිළිබඳව ඊගායක සේවා දායකයන්ගේ අරමුණු හා සේවා දායකයන්ගේ අරමුණු හා එම අරමුණු ඉටු කර දිය යුතු ආකාරය පිළිබඳව එම අරමුණු ඉටු කර දිය යුතු ආකාරය පිළිබඳව ඒක සමාජීය අරමුණු හා සමාජීය වගකීම් සමාජීය අරමුණු හා සමාජීය වගකීම් ඉටුකල යුතු ආකාරය අපි පොදුවේ ඡේද නැතුව කරුණු වශයෙන් ලියමු නේද මෙන්න මෙහෙම මෙහෙම ලියාගන්න ඉහත සියලු කරුණු සැලකිල්ලටගෙන ඉහත සියලු කරුණු සැලකිල්ලටගෙන මානව සම්පත් කළමනාකරුවෙකු මානව සම්පත් කළමනාකරුවෙකු වර්තමානයේදී පහත ආකාරයෙන්
පහත ආකාරයේ ක්‍රියා කළ යුතුයේ ක්‍රියා කළ යුතුයේ මොනවද කරන්න පුළුවන් එක संविधाने मेहेम कटेतु संविधाने मेहेम कटेतु दिवारात्रि देखेम दिवारात्रि देखेम कोटस्वसेन कोटस्वसेन पवत्वागिनयाम देख प्रवाहन कटेतु प्रवाहन कटेतु सैम दिनेक दीम सिदु किरीम मम मैं किया ने समाहर लाट प्रवाहन कटेतु सती एक दवासा देखा कर कुआ तीन बोलो देंग आप किया ने हम दाम करान ले इका एक सेवकयान कोटा स्वसी सेवकयान कोटा स्वसी රැකියාව සඳහා කැඳවීම රැකියාව සඳහා කැඳවීම ඊගායක සේවකයන් සඳහා පෞද්ගලිකව සේවකයන් සඳහා පෞද්ගලිකව ප්‍රවාහන සේවා පද්ධතිය පවත්වාගෙන යාම එයාලට බස් දාලා දෙන්නේ නේ ප්‍රවාහන සේවා පද්ධතිය පවත්වාගෙන යාම හැකියාව පවතින සියලුම සේවකයන්ට හැකියාව පවතින සියලුම සේවකයන්ට නිවසේ සිට කටයුතු කිරීමට නිවසේ සිට කටයුතු කිරීමට ඉඩ පහසුකම් සලසා දී තිබීම එමෙතන ඉඩ පහසුකම් සලසා දී තිබීම इगर निसी सौख्य पद्धतिया निसी सौख्य क्रम वेद निसी सौख्य क्रम वेद आयतने तुल पावत्ता गिने आम एक याने मास के का दीला अतो को दंड दीला सेनसार के दीला में मेवा इसी लेसे पावत्ता गिने आम किला किया पर इगर अवश्य अवस्थावन वाले दी अवश्य अवस्थावन वाले दी सेवक यानि निवासी का पास का लाभ दें सेवा निवासी का पास का लाभ दें इगा एक आयतनिक वासी मध्यहत्थी आयतनिक वासी मध्यहत्थी सेवक यानि साउंड के पिलिबाद स्वयं සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම කියලා ගන්න. ඊගායක. නිරන්තරයෙන් සේවකයන් දිරිගැන්වීම සහ නිරන්තරයෙන් සේවකයන් දිරිගැන්වීම සහ ඔවුන්ට විශේෂ දීමනාවන් ලබා දීම. ඔවුන්ට විශේෂ දීමනාවන් ලබා දීම. සේවකේ බය වුණොත් එහෙම ඉන්නේ නැහැ නේද බය අයින් කරලා උන්ට දින ප්‍රමාණය ලැබෙන ප්‍රමාණය මේවා වැඩි කරා නම් ඒ අය මේ කටයුත්ත සිද්ධ කරනවා හරිද එතකොට මම ওই කිව්වේ කරුණු කාරණා ටික උතොර මේ මේ කියන පද්ධතියත් එක්ක ඊට පස්සේ මම අර කිව්ව සෞඛ්‍ය පිළිබඳ හොයා බලනකොට නේද පෞද්ගලිකව රෝවල් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන් ඒ වගේ දේවල් මේ පස්සේ කියනවා ආහාර ටික ගෙනත් දෙනකොට ඒ ආහාර ටික සේවකයන් එනවා ආහාර ලබා දීම සංවිධානයේ විසින් කරන්න පුළුවන් පිටින් ගන්න තියෙන ඕන ඒකත් තියා ගන්න සේවකයන් සඳහා ආහාර පාන ලබා දීම ඔය තැනින් තැනින් ගන්න කිව්වොත් මේ ප්‍රශ්න ආහාර පාන ලබා දීම හා නිල ඇඳුම් ලබා දීම
अवश्य वटपिटाव निर्माण पेपर नूतन मानव संपत्ति अंतर्जा मानव संपत्ति मम क्यूवे मत विशेष कारण अपे जूनी बेज के डिप्लोमा पटांगवा विश्वविद्यालय शिष्य बहुत अणुकिन සියර 15ක් විතර ඉන්නවා කුහකකම ඉන්නවා නමුත් බහුතරයක් මම දැකපු දෙය තමයි ඒ කාලේ අපි එහෙමයි අපි මොකක් හරි ගත්තට පස්සේ උඹත් මේක වටිනවා මේක ගණන් කියලා කිව්වා පණිවිඩයක් දුන්නා ඒ හැර අපි ගියා ඒක ඔයාලා ගාව තියෙන ඒ ගතිගුණේ තියෙනවා අදටත් නොනැසී තියෙනවා 185ක් විතර 15ක් විතර ඉන්නවර කොහෙටවත් නැති අය සමහර ගත්තා කාටවත් කියන්නේ නැතුව ඒක අංගගෙන ඉන්නා ඉන්නවා එහෙම නැතුව මොකද අපි ඔක්කොම එකම කාලයක් තුළ ඇතුළට ඇවිල්ලා වෙනදරන මේ අධ්‍යාපනයේ යමක් කරගන්න ඕනේ කියලා වෙනදරන පිරිස ඒ නිසා ඔයාලා මේ મેસેජ් එක ඒ අයට දෙන්න ඒක ඇතුළේ ඔයාලගේ නම් ඉන්න පුළුවන් මල්ලි ඉන්න පුළුවන් නේද? තව යාළු වෙන්න පුළුවන් එනත් අයගේ ඥාතීන්ගේ ඒ සහෝදරයෝ ඉන්න පුළුවන්. මේ મેસેජ් එක දෙන්න දැන් ලියාපදිංචි කටයුතු අපි ආරම්භ කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ වෙනකොටත් 100කට ආසන්න ප්‍රමාණයක් පහුගිය දවස් දෙකේ ඇප්ලිකේෂන් ඉෂූ කරා ඒ අය රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඉතින් 27 වෙනකන් අවස්ථාව තියෙනවා. මේ පාර කාලයේ වැඩිපුර තියෙන පටන් ගැනීමට හේතුව තමයි දියපාර ලියාපදිංචි කිරීමේදී ඇතිවෙච්ච තදබදේස අවසානයේ සැලකියුතු ප්‍රමාණයට ලියාපදිංචි වෙන්න බැරි වෙච්ච අයත් හිටියා. ඒ නිසා මේ හැමෝටම මේ පාර බැජ් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ කකණ්ඩෝ ඉස්සරහට යනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තමයි ඇත්තටම ප්‍රමුඛතාවය දෙන්නේ. නමුත් සීමිත පිරිසක් ඉන්නවා රැකියා කරන ඉහළ මට්ටමේ රැකියා කරන පිරිසක් ඉන්නවා. ඒ අයටත් අවස්ථාව දීලා තියෙනවා. නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මුලික කරගෙන යන්නේ මේ පාඩමාලාව මේකෙන් පස්සේ ඔයාලට මං කියුවා අර හයි ඩිප්ලෝමා එකට යන්න පුළුවන් කියලා. ඒකට යන්න එකේ 80 හැබැයි කියන්නේ ඒකේ තරගකාරීත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා හැටි උපරිමයෙන්ම ඒකක් ගන්න ඕනේ කියන තැනට යන්න ඔයාලගේ ප්‍රතිඵලය ලබන සතියේ කියන්නේ ලබන සතිය කියලා කියන්නේ පළවෙනිදා ඉඳන් ප්‍රතිඵල නිකුත් කිරීම බොහෝ විට සිද්ධ කරයි වෙනම ලිපියකින් ඔයාලට ප්‍රතිඵල ලේඛනය එනවා මං අර මුලින් මතක් කරා වගේ. ඊගොඩ මේකත් මතක තියාගන්න අදාළ දේශනේ මේ දේශනේ YouTube එකට අපි දාන්න උත්සාහ කරන උපරිමයෙන්ම කවුරුත් කලබල වෙන්න එපා. ඔයාලගේ යාළුවෝ ඉන්නවා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය. ඒ අයට මතක් කරන්නේ මේක දානවා සමාලාර පරක්කු වෙන්න පුළුවන්. නෝට් එක ඔයාලට කොහොමත් හම්බ වෙනවා. ඒතර මේ දක්වා අපි කරපු කටස් ටික ඉවරයි. දැන් යන්නේ ෆයිනල් එක්සෑම් එකට අදාළ කරුණු කාරණා ටික. එහෙනම් සියලු දෙනාම හැකි සෑම දවසකම මේක සඳහා සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. හරි. එහෙනම් කොරෝනා වසංගතයක් තියෙනවා. ඒකෙන් පරිස්සම් වෙලා ගෙදරට වෙලා ඉන්න මොකද තමන් රැකුණොත් තමන්ගේ වටපිටාව යන සියලු දෙනා රැකේ. එහෙනම් අවධානය යොමු කරන්න ඒකට යම්කිසි කාලයක් මිනඟු කරන්න කමක් නැහැ. ඒ අතර තමන්ගේ අනිකුත් දේවල් වට ගන්න තු කරගෙන යන්න. හරි. එහෙනම්
සියලු දිනාට බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වීම සම්බන්ධයෙන් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඔයාලට මොනවාරි ගැටලු තියෙනවා නම් ඉදිරියේ සම්බන්ධයෙන් හරි කරගෙන යන විදිය සම්බන්ධයෙන් හරි මොන මොනවාරි තියෙනවා නම් ඕන දෙයක් අහන්න පුළුවන් ගැටලුවක් නැහැ නැහැ හරි රයිට් එහෙනම් අපි අද දවසේ මේ කටයුත්ත ඉවර කරනවා මම කිව්වා මෙන්න මේ පණිවිඩයේ යාළුවන්ට දෙන්න ඔයාලගේ ගෲප් එකට මැසේජ් එක මම දාන්නම් ඒ මැසේජ් එක පුළුවන් තරම් ෂෙයා කරලා ඒ දැනුවත් කීම් ටික කරමු හරි එහෙනම් බොහොමත්ම ස්තුතියි අපි අදට ඉවර කරමු